डबल यूट्यूब चैनल साधर पीलो अदापी हदंडिया प्रोपेल लॉन्चिंग गन बंबर तुआक् मे वगे नव निर्माण खाली कर्ता आडियो इलेक्ट्रॉनिक्स खाली नेता मिन्न मे यू आर लेट गे मगे परण वीडियो लिंक मे देवा संपूर्ण गन अदापि बल कोहमद मे प्रोजेक्ट अभी डेवलप कले की मेवेन ओगोल गाव खड़ीच ड्रोन तीन ओगोल महत्व ड्रोन एक ब्रश्लस मोटेकाय मे प्रोजेक्ट के पावचीकरण पुलवा ओगोल मेवेन दिन पुलवा ड्रोन प्रोपल हरियट संबंध कल तिब्बे एक गलविला प्रोपल ऐत विसीकला मे प्रोजेक्ट की करंडे अहबूसी नोवी अभीट अवश्य विलावट अवश्य वेगेट गत प्रोपल इधिट वेगे यवन ఏవగేమ మీట ఆసన్నమ తవత్ అద్దకీమ ఓగలంటది ఏక తమై మిన్న మేవగే అపు కొడి కాలి పావచ్చు కరకు ప్రొపెలర్ లాంచర్ టోయ్ ఏక ఇతి మే హెమ అద్దకీమక్మ ఏకతు కల్ల అవి బలము మే ప్రాజెక్ట్ ఏక డెవలప్ కరన్నే కొహమద కియలా මේ ප්‍රොජෙක්ට් එකේදී අපි බලාපොරොත්තු වෙන අරමුණු ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි අපේ ප්‍රොපෙලර් එක අපිට අවශ්‍ය ඉතාමත් අධික වේගයකින් භ්‍රමණය කරගන්න ඕනේ. දෙවැනි අරමුණ තමයි මේ ප්‍රොපෙලර් එක අපිට අවශ්‍ය වෙලාවට බ්‍රෂ්ලස් මෝටරකින් රිලීස් කරගන්න ඕනේ. ඒතකොට රිලීස් කරාට පස්සේ තමයි මේ ප්‍රොපෙලර් එක ඉස්සරහට යන්න පටන් ගන්නෙ. පළවෙනි අරමුණ. මේකට අපි පාවිච්චි කරන්නේ KV2200 එක බ්‍රෂ්ලස් මෝටර එකක්. මේකට 12 volt power supply එකක් දුන්නට පස්සේ විනාඩියකට වට 24000කට ආසන්න ප්‍රමාණයක් කැරකෙනවා. මේ මම කිව්වේ ප්‍රොපෙලර් එක නැති අවස්ථාවක මේ බ්‍රෂ්ලස් මෝටර එකේ වේගය. ප්‍රොපෙලර් එක දැම්මට පස්සේ මීට ආසන්න වේගයකින් කැරකෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් තප්පරයකට වට 400ක් විතර. ඉතින් බ්‍රෂ්ලස් මෝටරේ මේ වගේ වේගයකින් කැරකෙනකොට નિરાයසෙන්ම මේකට හයි කරලා තියෙන ප්‍රොපෙලර් එකත් මේ වේගයට සමානම වේගයක් ගන්නවා. යම් කිසි වෙලාවක ප්‍රොපෙලර් එකයි බ්‍රෂ්ලස් මෝටර එකයි ඩිස්කනෙක්ට් වුණත් ප්‍රොපෙලර් එක තව දුරටත් එයාගේ ගබඩා වෙලා තියෙන භ්‍රමණ විභව ශක්තිය නිසා තව දුරටත් එයාගේ ශක්තිය අවසන් වන තුරුම දිගින් දිගටම කැරකෙනවා. ඉතින් මේ දිගින් දිගටම කැරකේ කැරකේ ඉස්සරහා තියෙන වාතයේ පස්සට දාගෙන මේ ප්‍රොපෙලර් එක ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ තියරි එක පාවිච්චි කරලා අපි බලමු මේ ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ස්ටෙප් එක තියන්නේ කොහොමද කියලා. ब्रश्लस मोटर प्रोपेलर का संबंध कर मेन मे वे लोक अभी डेवलप कर मेन मे लोक के ब्रश्लस मोटर करकन प्रोपेलर लोकला प्रोपेलर ब्रश्लस मोटर वेगेट समान वेग की करकन पटांग हेब यम किसी विलाव ब्रश्लस मोटर नव तेन मेन मे लोक रिलीसला प्रोपेलर अवस्था हम यागे तीन पोटेंशियल एनर्जी का एक इसर हट यन मेचरकाल myhub.lk myhub edu youtube channel ओगल गोड़ा देवल गोड़ खाल एक इन
ඉතින් එකපාරටම ගොඩ කාලයකට පස්සේ මේ දේවල් ඩබල් ලයි කියලා රිනේ මුනේ ඇයි කියලා ඔගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඇත්තරම ඩබල් ලයි ඩොට් එකේ එහෙම නැත්නම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉනෝවේටර්ස් කියන්නේ අපේ පරණ YouTube channel එකමයි MyHub EDU YouTube channel එකමයි. හැබැයි ඒක අපි අලුත් නමකින් රිනේම් කළා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ YouTube tutorials එහෙම නැත්නම් DIY videos ප්‍රොජෙක්ට්ස් වලට අමතරව තව දේවල් මේ සයිට් එකට ඇඩ් වෙලා තියෙනවා. ප්‍රධානම දේ තමයි ගොඩ කාලයක් තිස්සේ මගෙන් ගොඩක් අය අහනවා අලුත් දේවල් හදන විදිය ඉගෙන ගන්න කොහොමද, ඉගෙන ගන්න පටන් ගන්න කොතනින්ද කියලා. ඉතින් මේ අයට අපි අවුරුදු ගානක් තිස්සේ YouTube channel එක through අපි ගොඩක් knowledge එක content එක ගෙනාවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඕගලන්ට මොකක් හරි විශේෂ ශිෂ්‍යය සම්බන්ධයෙන් කෝස් එකක් කරන්න ඕන නම් ඔයගන්ට පුළුවන් www.lk තියෙන courses select කරගන්න. මේකේ courses levels තුනකට වෙන්වෙනවා. එකක් beginner levels courses, ඊට පස්සේ advanced level courses සහ expert level courses. ඉතින් මේ courses පොඩි අයගේ ඉඳන් ලොකු අයට වෙනකම්ම, ඒ කියන්නේ expert level වෙනකම්ම විශේෂයෙන් වෙන්වෙච්ච courses Institute of Innovators එහෙම නැත්නම් II එකේ තියෙනවා. ඩබල් අය එකේ කෝසස් හයක් මේ වෙනකොට ෂෙඩියුල් වෙලා තියෙනවා. මේ කෝසස් හය මම ඉක්මනින් කියගෙන යන්නම්. ස්ටෙප් ඉන්ටු කම්පියුටර් සයන්ස් කියන බිගිනර් ලෙවල් කෝස් එක, ඊට පස්සේ ස්ටෙප් ඉන්ටු රොබොටික්ස් කියන ඇඩ්වාන්ස් ලෙවල් කෝස් එක. මේකෙදී ඔයගලන්ට රොබොටික්ස් ගැන, ඒ වගේම හොඳ ප්‍රෝග්‍රෑමින් ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න කැමති නම් මේ සෙකන්ඩ් කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. එතනින් එහාට ඔගලන්ට ප්‍රෝග්‍රෑමින් ගැන හොඳ ස්කිල් එකක් තියෙනවා නම්, ඉලෙක්ට්‍රොනික්ස් ගැන ස්කිල් එකක් තියෙනවා නම්, එතනින් එහාට IoT ගැන, ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ගැන ඉගෙන ගන්න මෙන්න මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. එතනිනුත් එහාට ගියාට පස්සේ ඔගලන්ට ඇඩ්වාන්ස් රොබොටික්ස් ගැන, ඒ වගේම ඉනෝවේෂන් ප්‍රොටෝටයිපින් ගැන ඉගෙන ගන්න මේ කෝසස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ කෝසස් වලදී ඇඩ්වාන්ස් රොබොටික්ස් වලදී ඉමේජ් ප්‍රොසෙසින්, මැෂින් ලර්නින් එක්ක, ඇඩ්වාන්ස් ඉලෙක්ට්‍රොනික්ස් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඉනෝවේෂන් ප්‍රොටෝටයිපින් වලදී CAD ඩිසයින් එකක් කරන්නේ කොහොමද, CAM ටූල්ස් පාවිච්චි කරන්නේ කොහොමද, 3D printing කරන්නේ කොහොමද, CNC පාවිච්චි කරන්නේ කොහොමද, PCB develop කරන්නේ කොහොමද, මෙන්න මේ කියන ප්‍රොජෙක්ට් එකක් ෆයිනලයිස් කරන්න අවශ්‍ය සම්පූර්ණ කන්ටෙන්ට් එක මෙතනදී cover වෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ පාසල් තුල තාක්ෂණික විෂයන් ගැන ලොකු කතාබහකට ලක් වෙලා තියෙනවා. පාසල් ඇතුළට මේ විෂය නිර්දේශන වලට මේ තාක්ෂණික විෂයන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තාක්ෂණික විෂයන් දරුවන්ට උගන්වන්න අවශ්‍ය දැනුම, සම්පූර්ණ දැනුම ලබා දෙන්න ගුරුවරුන්ට විශේෂයෙන් සැකසීච්ච කෝස් එකක් තමයි ඉලෙක්ට්‍රොනික්ස් රොබොටික්ස් ඇන්ඩ් IoT ෆෝ ටීචර්ස් කියන කෝස් එක. එහෙනම් ඔයගලන්ට පුළුවන් II.lk එකට ගිහිල්ලා මේ කෝසස් ක්ලික් කරලා ඔගන්ට ඕනේ කෝස් එකේ වැඩිදුර විස්තර දැනගන්න. මේ වැඩිදුර විස්තරවල කොච්චර කාලයක් මේ කෝස් එක තියෙනවද, ඒ වගේම කොච්චර ෆී එකක් වෙනවද මේ කෝසස්, ඒ වගේම මේ කෝසස් කොහොමද පවත්වන්නේ, ඒ වගේම විශේෂයෙන්ම මේ කෝස් එක ඇතුලේ අපි කවර් කරන කන්ටෙන්ට් එක ඔයගලන්ට පැහැදිලිව දැක ගන්න පුළුවන් මේ එක එක කෝසස් වල. විශේෂයෙන්ම මේ හැම කෝස් එකක්ම මේ රටේ පවතින තත්ත්වය අනුව ඔන්ලයින් තමයි අපි ඩිලිවර් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි ඔන්ලයින් ඩිලිවර් කළාට අපි උපරිම තාක්ෂණය පාවිච්චි කරලා ඔයගලන්ට ලයිව් ක්ලාස් රූම් එක ඉන්න විදිහටම අපේ මේ කන්ටෙන්ට් එක ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැම කෝස් එකක් අවසානයේදීම ඔයගලන්ට වටිනා සහතික පත්‍රයක් හිමි වෙනවා. ඉතින් එතනිනුත් එහාට ගියාට පස්සේ අවුරුදු ගාණක් පුරාවට අපි සිසුන් දහස දහස් ගණනක් එක්ක ලංකාව පුරාම කරපු වර්ක්ෂොප්ස් ගැන විස්තර මෙතනින් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ගේ පාසලට වර්ක්ෂොප් එකක් අවශ්‍ය නම්, මේ වගේ දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන රික්වෙස්ට් වර්ක්ෂොප් කියන බටන් එක ප්‍රෙස් කරලා ෆෝම් එක ෆිල් කරලා ඕගලන්ගේ ඉස්කෝලේටත් වර්ක්ෂොප් එකක් රික්වෙස්ට් කරන්න. එතකොට අපි කතා කරලා අදාළ පාසලේ නිලධාරීන් එක්ක කතා කරලා අපිට පුළුවන් වර්ක්ෂොප් එකක් ඕගලන්ගේ ඉස්කෝලෙත් ඕගනයිස් කරන්න. ඉතින් එතනට එහාට ගියාට පස්සේ කලින් විදිහටම myhub.lk එකේ තිබ්බ වීඩියෝස්, ඒවැ වීඩියෝ වල කන්ටෙන්ට්, ඒ වගේම කෝඩ්ස්, ඒවැ ඩයග්‍රම්ස් මේ සයිට් එක ඇතුලේ ඕගලන්ට හොයාගන්න පුළුවන් වෙනවා.
මේ බ්‍රෂ්ලස් මෝටර් එක drive කරන්න ES එකක් පාවිච්චි කරනවා. ESC එකට signal දෙන්න Arduino Nano එක පාවිච්චි කරනවා. ඒ වගේම ESC එකට power එක දෙන්න දැනට මගේ bench power supply එක පාවිච්චි කරනවා. 12 volt තමයි input එක මම මේ ESC එකට දෙන්නේ. හරි අපි සෙටප් එක වැඩ කරනවාද කියලා බලන්න අපි පොඩි කෝඩ් එකක් ලියාගමු මේ කෝඩ් එක ලියන එකේ ටාගට් එක තමයි මෝටර එක උපරිම වේගයකට ගෙනල්ලා නවත්තන එක මෝටරේ පටන් ගත්තා උපරිම වේගයකට ගෙනාව නැවැත්තුවා මේ ටාස්ක් එක අපි කරගමු ES එකත් එක්ක වැඩ කරන නිසා ES එක වැඩ කරන්නේත් Arduino වලදී සර්වර් ලයිබ්‍රරි එකෙන්ම තමයි මොකද PWM සිග්නල් එකකින්ම තමයි ES එකත් කන්ට්‍රෝල් වෙන්නේ සර්වර් එක වගේම මම ඉන්ක්ලූඩ් කරගන්නවා සර්වර් කියන ලයිබ්‍රරි එක හරි ඊට පස්සේ අපේ ES එක ඇටච් කරලා තියෙන්නේ පින් නම්බර් 3 වලට නම්බර් 3 කියන්නේ PWM පින් එකට මම ඒක නිසා ඩිෆයින් කරගන්නවා පින් එක ESC පින් කියලා නම දාලා මම ඒකට 3 කියන එක සයින් කරගන්නවා හරි ඊට පස්සේ සර්වර් ඔබ්ජෙක්ට් එක හදා ගන්නවා සර්වර් සර්වර් නැතුව මම ESC කියලාම නම දාගන්න මොකද මේ අපි කන්ට්‍රෝල් කරන්න යන්නේ ESC එක නිසා පුරුද්දක් විදියට අපි සීරියල් පෝට් එක ඕපන් කරගමු ඩීබග්ගින් වැඩක් කරගන්න ඕන වුණොත් අපිට සීරියල් පෝට් එක ඕන නිසා සීරියල් පෝට් එක ඕපන් කළා 105යි 200 කියන බෝඩ් රේට් එකෙන් ඕපන් කළා ඊට පස්සේ ESC එකට හයි කරලා තියෙන පින් එක ESC ඔබ්ජෙක්ට් එකට ඇටච් කරගන්නවා ESC.attach ESC පින් එක ඇත්තරම මේ මේ ස්ටේට්මන්ට් එක හොඳටම ඇති ESC එකට ESC ඔබ්ජෙක්ට් එකට ES එක ඇටච් කරගන්න හැබැයි සමහර සර්වර් වලට මෙන්න මේ විදිහට ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක දෙන්න ඕනේ ඒක නිසා මම මේ ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න 1000 සහ 3000 අතර කියලා හරි ඊට පස්සේ ඔන්න දැන් ESC එක අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇටච් කරගත්තා දැන් ESC එක පටන් ගන්නකොටම කලින් ESC එකත් එක්ක වැඩ කරලා තියෙනවා නම් ES එක මුලින්ම ආම් කරගන්න ඕනේ මුලින්ම ES එක ආම් කරගන්නවා ESC.write බින්දුව බින්දුව කියන වැලියු එක රයිට් කරලා ESC එකට යම් කිසි වෙලාවක හිටියට පස්සේ ESC එක ආම් වෙනවා බීප් සද්දයක් ඇහෙනවා ඒ බීප් සද්දය ඇහිලා ඉවර වෙන ටයිම් එක බලලා මම හොයාගත්ත මේ මේ පාවිච්චි කරන ESC එක ආම් වෙන්න කොච්චර වෙලාවක් යනවාද කියලා ආසන්න වශයෙන් තප්පර 3ක විතර වෙලාවක් යනවා ඒක නිසා මම ඩිලේ එකක් තියනවා තප්පර 3ක හරි මේ ස්ටේට්මන්ට් එක ඉවර වෙනකොට ESC එක ආම් වෙලා ඉවරයි ඊට පස්සේ දැන් අපි මෝටර එක උපරිම වේගයට ගේනවා ඊට පස්සේ උපරිම වේගයට ආවට පස්සේ අපි මෝටරේ එක පාටම නවත්තලා දානවා එහෙනම් අපි මෝටර එක උපරිම වේගර ගේමු ESC.write 180 කියන උපරිම වේගයට ගෙනාවා අපි දන්නේ නැති දෙයක් තියෙනවා ඕනෙම මෝටර එකක් වෙන්න පුළුවන් වාහනයක් වෙන්න පුළුවන් අපි උපරිම වේගයට යන්න කියලා ඇක්සලරේට් කරපු ගමන් උපරිම වේගයට එක පාට එන්නේ නැහැ ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා ඒ වගේම තමයි මෝටරේ අපි 180 රයිට් කළ පමණින් ඒ මොහොතේම උපරිම වේගයට එන්නේ නැහැ ඒකට යම්කිසි ගාලයක් ගත වෙනවා ඒ නිසා උපරිම වේගයට આવට පස්සේනේ අපි මෝටර එක නවත්තන්න ඕනේ එතකොට අපි දන්නේ දෙයක් තියෙනවා කොච්චර වෙලාවක ඩිලේ එකක් තියන්න ඕනේද මෙතන කියලා මම මේක පොඩ්ඩකට කමෙන්ට් කරන්නම් මෙන්න මේක අපි දන්නේ නැහැ ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඇත්තටම කොච්චර ඩිලේ එකක් අපි මෙතන තියන්න වෙයිද කියලා අපි එක තෂුට් එකකින් හොයාගමු ඊට පස්සේ උපරිම වේගයට ආවා කියලා හිතලා අපි ඊට පස්සේ ස්ටෙප් එකේදී ESC.write බින්දුව කරනවා. එතකොට මෙතනදී ESC එක write වෙනවා 0 කියන වැලියු එක. ඒ කියන්නේ මෝටර එක එක පාට නවතිනවා. දැන් අපි හොයාගමු මෝටර එකක් උපරිම වේගයට එන්න කොච්චර වෙලාවක් යනවාද කියලා. මම මේකට මෙන්න මේ වගේ වැඩක් කරන්න යන්නේ මෝටර එක පටන් අරගෙන උපරිම වේගයට එන
ඕඩියෝ එක රෙකෝඩ් කරනවා ඕඩියෝ රෙකෝඩ් කරලා මම බලන්න යන්නේ ඇක්සලරේෂන් එකේ කොච්චර වෙලාවක් ගියාද කියලා ඒ නිසා මම මෙතන EAC write 0 කියන එකක් කමෙන්ට් කරලා මෙන්න මේ කෝඩ් එක මම අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරනවා අපේ සෙටප් එක රන් කරනවා එතකොට වෙන්නේ මෝටරය කැරකිලා උපරිම වේගට එන එක ඒ උපරිම වේගට එන ඔඩියෝ එක රෙකෝඩ් කරලා අපි ඇනලයිස් කරලා බලමු උපරිම වේගට එන්න කොච්චර වෙලාවක් ගියාද කියලා ඒ රෙකෝඩින් එක ගත්තාම මට ආවේ මෙන්න මේ විදිහේ ඔඩියෝ ක්ලිප් එකක් මේ ඔඩියෝ ක්ලිප් එක අපි මොන වගේද කියලා එක පාරක් අහලා බලමු හරි ඔය වගේ ඔඩියෝ එකක් තමයි තියෙන්නේ මේ මැද හරියේ සද්දය ආවේ නම් මෝටරේ කියන එක පැහැදිලි හැබැයි පටන් ගන්නකොටම අපිට බීප්ස් කීපයක් ආවා ඒ බීප්ස් කීපේ තමයි ලොง බීප් එකක් ඊට පස්සේ ෂෝට් බීප්ස් තුනක් ඊට පස්සේ ආයි පාරක් ලොง බීප් එකක් මේ බීප් ටෝන් එකෙන් කියවෙන්නේ අපේ ES එක සාර්ථකව ආමුණා කියන එක ඒ කියන්නේ එයාට ගත වෙච්ච කාලය තමයි ඕගන්ට මෙතන පේන්නේ ආසන්න වශයෙන් 16 ඉඳන් 24 කාල පරතරයක් ගිහිලා තියෙන්නේ මේ ES එක ආම් වෙන්න ආසන්න වශයෙන් තප්පර 4ක් විතරම ගිහිලා තියෙන්නේ ඒකට ඊට පස්සේ තමයි අපේ මෝටර එක ස්ටාර්ට් වෙලා මෝටර එක උඩරිම ඇක්සලරේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මෝටර එක ඇක්සලරේෂන් එක පටන් ගන්න මෙන්න මෙතනින් මෙන්න මේ ඇක්සලරේෂන් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් උඩරිම ඇක්සලරේෂන් එක වෙනකන් ඔගන් පේනවා ටිකක් වැඩි සද්දයක් තිබිලා තියෙනවා හැබැයි උඩරිම වේගයට ආවට පස්සේ තවදුරටත් ඇක්සලරේටඩ් වෙන්න දෙයක් නැහැ එයා තියෙන වේගින්ම තමයි තවදුරටත් කරකෙන්නේ එතකොට ඇත්තරම එයාගේ සද්දේක පාට මේ විදිහේ ඩ්‍රොප් එකක් වුණා ඒ කියන්නේ මෙන්න මේ වැඩි සද්දය තියෙන රේන්ජ් එක තමයි මේ මෝටර එක ඇක්සලරේට් වෙන ටයිම් එක ටයිම් ලයින් එක දිහා බැලුවොත් එහෙම අපිට හොයාගන්න පුළුවන් මේක ඇක්සලරේට් වෙන්න කොච්චර වෙලාවක් ගියාද කියලා ඒ කියන්නේ මගේ ටයිම් ලයින් එකේ 1:20 ඉඳන් 1:22 අතර තමයි මේක වෙලා තියෙන්නේ ඒ කියන්නේ තප්පර දෙකක් විතර තමයි මේ ඇක්සලරේෂන් එකට ගිහිල්ලා තියෙන්නේ එහෙනම් අපි දන්නවා මෝටර එක උපරිම වේගට එන්න කොච්චර ලක් යනවාද කියලා මම මේ ඩිලේ එක 2 කියලා දාගන්නවා හැබැයි මේ අපි ටෙස්ට් කළේ ප්‍රොපෙලර් එක නැතුව මෝටර එක විතරක් රන් කරලා උපරිම වේගයට එන්න කොච්චර ලක් යනවාද කියලා හැබැයි ප්‍රොපෙලර් එක දැම්මට පස්සේ මීට වඩා වෙලාවක් අනිවාර්යයෙන්ම මේ මෝටර එකට යනවා ඒක නිසා මම මේක 3 බවට පත් කරගන්නම් සමහරවිට සේෆ් මේක 4ම කරගත්තනම් එතකොට තප්පර 4ක් යනකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ මෝටර එක ඇචීව් කරන්න පුළුවන් උපරිම වේගයට ගිහිල්ලයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ස්ටෙප් එකේදී ES එක 0 කියලා රයිට් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ මෝටර එකට පවර් දෙන එක නවත්තලා මෝටර එක නවත්තන්න උත්සාහ කරනවා. මේ ස්කෙච් එක අප්ලෝඩ් කරලා අපි බලමු අපි හිතන විදිහට වැඩේ වෙනවද කියලා. මගේ සීරියල් මොනිටර් එක ओपन कर गो सीरे मोटर के पारने वटिक क्लियर कर गो हरी दवा दुना रीस्टार्ट बटन प्रश्न कलासी टचना स्पीड आवा मोटे स्टपना हर अभी लेप को दंग ලකුමුදේ අපි ප්‍රොප්ලර් එක දාලා බලමු අපේ වැඩේ වෙනවද කියලා මම මෙහෙම ටිකක් තදට අල්ලගත්තා මූණෙන් ඈත් කරලා නිදහස් පැත්තකට තිබ්බා මොකද මෙයා ලොන්ච් වුණොත් මූණේ වදින්න පුළුවන් තිබ්බා මම මෙයා අල්ලගෙන මෙහෙම ඇන්ගල් කළා ඉස්සරහා පැත්තකට ඒ පැත්තේ කවුරුත් නැහැ හරි මම ආයි පාරක් රිසට් එක ප්‍රෙස් කළා ස්ටෙප් 1 එකේදී අපි ප්ලෑන් කරපු විදිහට ප්‍රොටෝටයිප් එක අපි කරලා බැලුවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක හම්බුනේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන මට්ටමේ වේගයකින් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ දිශාවකට මේ ප්‍රොපෙලර් එක ගමන් කළේ නැහැ. එහෙමනම් ඊළඟ ස්ටේජ් එකේදී අපි මම මේ වගේ පොඩි චේන්ජ් එකක් ඇප්ලයි කරනවා. ඒක තමයි
උපරිම වේගයට බ්‍රෂ්ලස් මෝටර් එක ආවට පස්සේ බ්‍රෂ්ලස් මෝටර් එක රිලීස් කරනවා වෙනුවට පොඩි බ්‍රේක් එකක් මම මේකට ඇප්ලයි කරනවා. පවර් දැම්ම රිස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කළා. මෙයා ආම් වුණා. දැන් මම ලැස්ති. මෙයා ස්ටොප් කරන්න. මෙන්න මේ විදිහට බ්‍රෂ්ලස් මෝටර් එකට බ්‍රේක් එකක් ඇප්ලයි කරාට පස්සේ අපි හිතපු විදිහේ අවුට්පුට් එකක් ආවා. දැන් අපි ඊළඟ ස්ටේජ් එකේදී අපි බලමු කොහොමද මේ බ්‍රේක් එක ඔටෝමැටිකලි මේ ඩිවයිස් එක ඇතුළෙම අපි ඩෙවලොප් කරගන්නේ කියලා. බ්‍රෂ්ලස් මෝටර් එකට මේ වගේ බ්‍රේක් එකක් ඩෙවලොප් කරන්න එකපාරටම අපේ ඔළුවට එන අදහස තමයි සර්වෝ එකක් පාවිච්චි කරලා මෝටර් එක නවත්තන්න පුළුවන් කියන අදහස. ඒ වගේ මැකනිකල් අදහසකටත් වඩා එහා ගිය ටිකක් වෙනස්ම විදිහේ අදහසක් මම ට්‍රයි කරලා බලන්න හිතුවා. ඒක තමයි බ්‍රෂ්ලස් මෝටර් එක උපරිම වේගයට ආවට පස්සේ ESC එකෙන් සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් කරලා බ්‍රෂ්ලස් මෝටර් එකේ කොයිල් එක විතරක් ෂෝට් කරනවා. මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට මම මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක වෙනස් කළා. මේකට මම ඇඩිෂනලි ඇඩ් කළා 2-way රිලේ එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා කලින් කිව්ව විදිහට බ්‍රෂ්ලස් මෝටර් එකේ කොයිල් එක ෂෝට් කරන්න. හරි. කලින් කෝඩ් එකටම මම රිලේ මොඩියුල් එකට අදාළ කෝඩ් ලයින් ටික ස්ටේට්මන්ට්ස් ටික ඇඩ් කරගත්තා. ඒකේ විශේෂයෙන් ඇඩ් කරන්න තිබ්බේ පින් නම්බර් 4 වලට රිලේ එක සම්බන්ධ කළා. මේක 2-way රිලේ එකක් වුණාට මෙයාගේ වේ දෙකම ඉන්පුට් දෙකම මම එකට කනෙක්ට් කරලා එයාව පින් නම්බර් 4 වලට කනෙක්ට් කළා. මොකද එයා ඒ පින් එක එකටම වැඩ කරන්න ඕනේ නිසා. ඒක නිසා පින් දෙකකට කනෙක්ට් කරන්න අවශ්‍ය වුණ නැහැ. එකම පින් එකක් මම ඒකට පාවිච්චි කළා. ඊට පස්සේ පටන් ගන්නකොටම සීරිය පෝට් එක පටන් ගත්තට පස්සේ රිලේ මොඩියුල් එක කනෙක්ට් කරලා තියෙන පින් එක අවුට්පුට් එකක් බවට පත් කරගත්තා. රිලේ එකට අදාළ සෙටප් කරන කෝඩ්ස් ටික ඒ ටික ඊට පස්සේ අපි කලින් කෝඩ් එකේ ලිව්වා මෝටර් එක 0 වලට ගේන්න ස්ටේට්මන්ට් එකක් ESC එකට රයිට් කරනවා 0 කියන වැලියු එක. එතකොට ESC එක තියෙන පවර් එක يعني ESC එකේ මෝටර් එක ඩ්‍රයිව් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒත් එක්කම මම පොඩි ඩිලේ එකක් දැම්මා. ඒ ඩිලේ එකට පස්සේ පොඩි ඩිලේ එකක් ඊට පස්සේ මේ රිලේ එක ඔන් වෙලා මිලිසෙකන්ඩ් 100කට පස්සේ ඔෆ් වෙන ස්ටේට්මන්ට් එක ලියාගත්තා. රිලේ මොඩියුල් එක ලෝකල් ආට පස්සේ තමයි එයා ඔන් වෙන්නේ. ඔන් රිලේ මොඩියුල් එක ඔන් කළා ඊට පස්සේ ස්ටේට්මන්ට් එකේදී මෙතන ලිව්වා රිලේ එක ඔෆ් කරන්න. මේක අප්ලෝඩ් කරලා බලමු අපි හිතන දේ වෙනවද කියලා. මේ සම්පූර්ණ සර්කිට් එක පවර් සප්ලයි එකේ යන කරන්ට් එකෙන් තමයි වැඩ කරන්නේ. එතන ඉහට කිසිම සම්බන්ධයක් නැහැ. පවර් එකවට පස්සේ තමයි ආඩියෝ එක පවර් අප් වෙලා මේ ටික පවර් අප් වෙලා වැඩ කරන්න පටන් ගන්නෙ. විශේෂයෙන් මෙන්න මෙතන තමයි අපිට ගොඩක් වර්ධින්න පුළුවන් තැන් ටික. ඒ කියන්නේ රිලේ මොඩියුල් එක සහ ESC එක සම්බන්ධ කර ගන්න තැන් ටික. ඒ ටික ඩයග්‍රෑම් එක බලලා හරියට ඩබල් චෙක් කරන්න. එතන මොකක්ද වෙන්නේ කියලා හරියට තේරුම් ගන්න වැඩේ කරන්න. හරි. වයර් ෂෝට් කරගන්න එපා. දැන් මෙතන පොඩි ගැප් එකක් තියෙන නිසා මම වයර් සප්ලයි කරේ නැහැ. මම මේක තදින් අල්ලගත්තා. පොඩි ඇන්ගල් එකක් ගත්තා. හරි. ඔක්කොම හොඳින් කියලා හිතනවා. මම පවර් ඇප්ලයි කරනවා. පවර් දුන්නා. ආම් වුණා. ඇක්සලරේට් වුණා. යස්. ඔගන්ට පැහැදිලිව පෙවුණා. ඔගන්ට පැහැදිලිව පෙවුණා කොච්චර ඉක්මනට බ්‍රෂ්ලස් මෝටර් එක නැවතුණාද කියලා. ෂණික මිස්සකන්ස 10 ඇතුළු 100ක් පොඩි ගානක් ඇතුළත බ්‍රෂ්ලස් මෝටර් එක එක පාට ඩිසරප්ට් වෙලා එක තැන ෆ්‍රීස් වුණා. හරි, අපේ වැඩේ සාර්ථකයි. ඊළඟට අපි කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රොප්ලර් එක දාලා ආරක්ෂාකාරී ඇන්ගල් එකකට අල්ලගෙන ආරක්ෂාකාරී පැත්තකට මම මේක තියලා ඇන්ගල් කළා. කිසිම දෙයක් නැහැ මේ පැත්තේ. සර්කිට් එක හරි. මම පවර් ඔෆ් කළා. ආයි පාරක් පවර් දෙනවා. බලමු මෙයාට මොකද වෙන්නේ කියලා. හරි. ඇක්සලරේට් නා. ගියා. ඇක්සලරේට් නා. ගියා.
හරි දැන් අපේ ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ස්ටේජ් ප්‍රොටෝටයිප් එක සක්සස් වුණා. ඒ කියන්නේ අපි හිතන විදිහට අපිට අවශ්‍ය වෙලාවට මේ ප්‍රොපෙලර් එක මෝටර් එකෙන් රිලීස් කරලා ඉස්සරහට යවන්න පුළුවන්. වගේම අපිට අවශ්‍ය ස්පීඩ් එක සහ ඩිරෙක්ෂන් එකක් හම්බුණා. දැන් අපි බලමු මේ මේසේ උඩ තියෙන පාස්ට් එක එකතු කරලා අතට ගන්න පුළුවන් විදිහේ ලස්සන ටූල් එකක් ඩෙවලොප් කරගන්න. ප්‍රොපෙලර් ලොන්චින් ගන්න එක මුලින්ම මේ අදහස ආපු වෙලාවේ මගේ ඔළුවේ තිබ්බේ මෙන්න මේ වගේ ප්ලෑන් එකක්. ඒක තමයි PVC බටයක් අඟල් දෙකහමාරක් විතර මහත තියෙන එකක් අරගෙන මෙන්න මේ වගේ බටයක් වගේ ඩිවයිස් එකක් හදන්න. මේ බටේට බටන් දෙකක් සම්බන්ධ කරලා බැටරි දාලා මෙන්න මේ වගේ බටයක් හදන්න තමයි ෆස්ට් ප්ලෑන් එකේ තිබ්බේ. මුලින්ම මට හිතුණා මේ ප්‍රොපෙලර් එක ගොඩක් වේගින් කැරකෙනකොට මේ ප්‍රොපෙලර් එක පිටිපස්සේ ලොකු ප්‍රෙෂර් එකක් හැදිලා ඒ ප්‍රෙෂර් එක ලොකු සපෝට් එකක් දෙයි මේ ප්‍රොපෙලර් එක ඉස්සරහට යන්න කියලා. ඒත් ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක පරිණත වෙනකොට තේරුණා මේ ප්‍රොපෙලර් එකට පිටිපස්සෙන් බිල්ඩ් වෙන ප්‍රෙෂර් එක කිසිම විදිහකට ලොකු දායකත්වයක් දක්වන්නේ නැහැ මේ ප්‍රොපෙලර් එක ඉස්සරහට යන්න. ප්‍රධාන වශයෙන් මේ ඩිවයිස් එකේ මේ ප්‍රොපෙලර් එක ඈතට යන්න බලපාන සාධක ප්‍රධාන වශයෙන් තුනක් විතර තියෙනවා. පළවෙනි සාධකයේ තමයි මේ ප්‍රොපෙලර් එක කොච්චර වේගකින් රිලීස් වෙන මොහොතේදී කැරකෙනවද කියන එක. දෙවෙනි සාධකයේ තමයි මේ ප්‍රොපෙලර් එක කොච්චර බරද කියන එක. මේ බර සහ වේගය මත තීරණය වෙනවා මේ ප්‍රොපෙලර් එක රිලීස් වෙන මොහොතේ කොච්චර පොටෙන්ෂල් එනර්ජි එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ මෙයා කැරකෙන භ්‍රමණ විභව ශක්තියක් කොච්චර ගබඩා වෙනවද කියලා තීරණය වෙන්න මේ ප්‍රොපෙලර් එකේ බර සහ ආරම්භක ප්‍රවේගය බලපානවා. ඊට පස්සේ ඊළඟ සාධකය තමයි මෙයාගේ මේ පෙතිවල හැඩය. මේ පෙතිවල හැඩය සහ මේ ප්‍රොපෙලර් එකේ හැඩයෙන් මෙයා ඉස්සරහට යන්න ඕනේ අනවශ්‍ය ලෙස මෙයාගේ එනර්ජි එක ලොස් කරගන්න නැතුව අවශ්‍ය පමණට ඉස්සරහින් තියෙන එයා එක පිටිපස්සට දාගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන සාධකවල එකතුවෙන් මේ ප්‍රොපෙලර් එක ඈතට යන්න, يعني පුළුවන් තරමක් උඩරෙම ඈතක් යන්න ඩිසයින් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේක ගන් එකක් විදියට හදන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ මම ගන් එකක් විදියට මේක ප්ලෑන් කරන්න පටන් ගත්තා. මේකේ කොටස් ටික වෙන් කරගෙන ගන් එකක ආකෘතියක් ඇතුළට දාගෙන දාගෙන ආවා. එතකොට මේ ගන් එතකොට මේ ගන් එකක ආකෘතිය අල්ලන කොටසට 18650 බැටරි 3ක් දාගත්තා. මොකද මේ බ්‍රෂස් මෝටර් එක drive කරන්න අපිට 12 volt ඕනේ. ඒකට 18650 බැටරි 3කින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. 18650 බැටරි 3ක් දාලා මෙන්න මේ වගේ පැක් එකක් හදාගත්තා. මේ පැක් එක ඉස්සරහින් ESC එකක් මේ විදිහට තිබ්බා තියලා මේ device එක අල්ලන කොටස මෙන්න මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මේ ගන් එකේ දෙවනි ප්‍රධාන කොටස තමයි මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ අපි මේ ඩිවයිස් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් කොටස් ටික සර්කිට්ස් ටික ස්ටෝර් කරන්න පාවිච්චි කරනවා. එකක් රිලේ මොඩියුල් එක, ඒ වගේම ආඩිනෝ බෝඩ් එක, ඒ වගේම ස්විචස්, වයර්ස්, ඒ වගේ දේවල් මේ දෙවනි කොටසේ ස්ටෝර් කරන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස අපේ ප්‍රධානම කොටසක් වෙන බ්‍රෂස් මෝටර් එක සම්බන්ධ කරලා තියෙන හුලං වලට අදාළ කොටස රිලීස් වෙන කොටස. එතකොට මෙන්න මේ කියන ප්‍රධාන කොටස් තුනෙන් මේ ඩිවයිස් එක ඩිසයින් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන් මේ ඩිසයින් එක ගැන කතා කරද්දී කතා කරන්න ඕනේ කොටසක් තියෙන එක තමයි මෙන්න මෙතන තියෙන ස්විචස් ටික. මේ ප්‍රොපෙලර් එක ලොන්ච් කරද්දී මෙන්න මේ ගන් එක පාවිච්චි කරද්දී ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රොපෙලර් එක උපරිම වේගට යන මොහොත. දෙවෙනි එක තමයි මේ ප්‍රොපෙලර් එක මේ බ්‍රෂ්ලස් මෝටර් එක බ්‍රේක් වෙලා ප්‍රොපෙලර් එක රිලීස් වෙන අවස්ථාව. එතකොට මේ අවස්ථා දෙකටම අපිට ඕන එක බටන් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ උපරිම වේගයකට බ්‍රෂ්ලස් මෝටර් එක ඇවිල්ලා රිලීස් වෙනවා. මේ දෙකම එකම බටන් එකකට ගේන්න පුළුවන්. හැබැයි ඊට වඩා මට හොඳයි කියලා හිතුණා එක බටන් එකක් ප්‍රෙස් කරාට පස්සේ, ඒ කියන්නේ එක ෆන්ක්ෂන් එකකදී මේ බ්‍රෂස් මෝටර් එක උපරිම වේගයට එනවා. ඊට පස්සේ අපිට
ඕනේ දිශාවට මේක එල්ල කරලා අපිට ඕනේ වෙලාවට දෙවෙනි බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ ප්‍රොපෙලර් එක රිලීස් වෙනවා. ඉතින් මේ මේ ෆන්ක්ෂන්ස් දෙකක් සිද්ධ වෙන්න හොඳම බටන් එක තමයි 2 ස්ටෙප් බටන් එකක් පාවිච්චි කරන එක. 2 ස්ටෙප් බටන් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි කැමරා එකේ ෂටර් බටන් එක. ෂටර් බටන් එකේ එක බටන් එකක් ප්‍රෙස් කරාම ෆෝකස් වෙනවා. දෙවෙනි බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ෂොට් එක වදිනවා. ඉතින් මෙන්න මේ වගේම ස්විච් එකක් අවශ්‍ය වුණා මේ ඩිවයිස් එකට. හැබැයි මට මේ වෙලාවේ ඒ විදිහට 2 ස්ටෙප් ස්විච් එකක් හොයාගන්න හම්බුනේ නැහැ. ඕගොල්ලෝ ඒ වගේ ස්විච් එකක් තියෙනවා නම් හොයාගන්න හම්බුනොත් එහෙම මේකට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම එකක් හම්බුනේ නැති නිසා සාමාන්‍ය පුෂ් බටන් දෙකක් දාලා මම මෙන්න මේ වගේ මැකනිසම් එකක් හදාගත්තා. මේකදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙන්න මේ කොටස අපි ප්‍රෙස් කරාම පොඩ්ඩක් ප්‍රෙස් කරාම මුලින්ම ප්‍රෙස් වෙන්නේ පළවෙනි බටන් එක. ඊළඟට අපි තව ටිකක් තදට ප්‍රෙස් කරාම තමයි දෙවෙනි බටන් එක ප්‍රෙස් වෙන්නේ. පළවෙනි බටන් එක ප්‍රෙස් කළා උපරිම වේගයට ඩිවයිස් එක ගත්තා. අපිට ඕන වෙලාවට තදින් ප්‍රෙස් කරාම මේ ප්‍රොපෙලර් එක ඉස්සරහට ලොන්ච් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ කොටස හදාගත්තා. ඊට පස්සේ මේ හැම කොටසකම 3 mm ඇන තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රධාන කොටස සම්බන්ධ වෙන්නේත් ඒ වගේ ඇන තුනකින්. ඊට පස්සේ ලොන්ච් එක සම්බන්ධ වෙලා තින්නෙත් ඒ වගේ ඇන හතරකින්. ඒ වගේම බ්‍රෂස් මෝටර් එක ප්‍රධාන ෆ්‍රේම් එකට සම්බන්ධ වෙලා තින්නෙත් මෙතන තියෙන බ්‍රෂස් මෝටර් එකත් එක්කම හම්බ වෙන ඇන හතරකින්. මෙන්න මේ විදිහට මේකේ ඩිසයින් එක හැදෙනවා. මෙන්න මේ විදිහට මේක ඩිසයින් එක හැදෙනවා. ඊට අමතරව ප්‍රධානම ස්විච් එක, ඒ කියන්නේ මේකේ ඔන් කරන ස්විච් එක, ඒ වගේම මෙතන ස්විච් එක මේක ඔන් කරන ප්‍රධානම ස්විච් එක මෙන්න මෙතනට දාලා තියෙනවා. මහපටැංගිල්ලෙන් මේක අල්ලන් ඉන්නකොට උනත් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන හෝල් එකක් දාගෙන තියෙනවා. මේ හෝල් එකෙන් බැටරි එකේ වයර් එක, චාර්ජින් පෝට් එක එළියට ගන්න පුළුවන්. එළියට අරගෙන අපිට ඕන වෙලාවට මේ බැටරි පැක් එක B6 හරි B3 හරි ලිපෝ බැටරි චාර්ජ් කරන චාර්ජර් එකකින් චාර්ජ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඩිවයිස් එක හදා ගන්න අවශ්‍ය 3D print කරගන්න ඕනේ parts ටික. මේ හැම පාට් එකක්ම ඩිසයින් කරද්දී මම විශේෂම සැලකිලිමත් වුණා සපෝටර්ස් අඩුම කරගෙන ඩිසයින් කරන්න. මොකද සපෝටර්ස් වැඩිුණා කියන්නේ ලොකු ටයිම් එකක් වැඩි වෙනවා ප්‍රින්ටින් ටයිම් එකේ. මේකේ බැලු බැල්මට පල්හැට කළ බැලුවට පස්සේ මේ රතු පාටේ පෙන්නන්නේ ඇත්තටම සපෝටිං අවශ්‍ය කොටස් ටික. ඒත් ගැටලුවක් නෑ, මම මේ මේ මේක මම ප්‍රින්ට් කළා කිසිම සපෝට් එකක් නැතුව. සමහර තැන්වල චූටි ඇදයක් ආවට ඒක අපේ ඩිසයින් එකට ලොකුවට බලපාන්නේ පැය දෙක තුනක විතර ටයිම් එකක් සේව් වෙනවා සපෝටර්ස් නැතුව අපි මේ ටික ප්‍රින්ට් කරවත් හේම. විශේෂයෙන්ම ප්‍රින්ට් කරද්දී මේ හැම එකක්ම මේ තියෙන විදිහටම තියාගන්න, මේ හැම පාට් එකක්ම මේ තියෙන පැත්තට තියාගන්න, සහ මෙන්න මේ මිඩල් පාට් එක, මෙන්න මේ අපේ මිඩල් පාට් එක අමුතු ෂේප් එකක් තියෙන මිඩල් පාට් එක බෙඩ් එකේ අංශක 45ක් හරවලා ඇංගල් කරලා තියාගන්න. ඒ කියන්නේ x හෝ y අක්ෂවලට සාපේක්ෂව අංශක 45ක කෝණයකින් ඇංගල් කරලා තියාගන්න. එතකොට මේක ප්‍රින්ට් වෙනකොට මේකේ ප්‍රින්ට් එක ලස්සනට එනවා. මම මේ විදිහටම තමයි ප්‍රින්ට් කරගත්තේ. මේ විදිහට තමයි ප්‍රින්ට් කරගත්තේ. එතකොට මෙතන තියෙනවා අපේ බැටරි කේසින් එක බේස් එක, ඊට පස්සේ මිඩල් පාට් එක, ඊට පස්සේ ඉස්සරහා තියෙන ප්‍රොපෙලර්ක ලොන්ච් වෙන තැන තියෙන පාට් එක, ඊට පස්සේ මෙතන තියෙනවා අපේ රිලීස් බටන් එකට අවශ්‍ය චූටි පාට් එක, ඊට පස්සේ වගේම බ්‍රෂ්ලස් මෝටර් එකට සම්බන්ධ වෙන ප්‍රොපෙලර් ලොක් එක මෙතන තියෙනවා. ඊට අමතරව අපි ප්‍රොපෙලර්ස් කීපයක් ප්‍රින්ට් කරගන්න ඕනේ. එකක් නම් ප්‍රින්ට් කරගෙන කොහොමත් මදි වෙයි. මොකද මේවා ප්‍රොපෙලර්ස් නැති වෙනවා, කැඩෙනවා, මේ වගේ දේවල් වෙනවා. ඉතින් එකපාර මේ ඩිවයිස් එක හදනවා නම් ප්‍රොපෙලර්ස් තුනක් විතර හදාගන්න. ප්‍රොපෙලර්ස් නැතුව, මේ ප්‍රොපෙලර්ස් තුන නැතුව මේ ටිකේ ප්‍රින්ටින් ටයිම් එක පැය 5 6ක් විතර යනවා. මේ හැම පාට් එකක්ම ප්‍රින්ට් කරද්දී මම අඩුම ක්වලිටි එකක් තමයි දාගෙන ප්‍රින්ට් කළේ. ඒ කියන්නේ 0.4
ලේක හයිට් එක තමයි මම දාගත්තේ 0.4 ලේ හයිට් එකක්. ඕන්න ඔයගන්ට 3 හෝ 2 වලටත් යන්න පුළුවන්. හැබැයි එතකොට printing time එක වැඩි වෙනවා. හැබැයි quality එක ලස්සන වැඩි වෙනවා. හැබැයි ලොකු issue එකක් නෑ මේ device එකේ හැඩයට සහ මේ පෙනුමට 0.4 දාලා print කරගත්තට පස්සේ. මම supporters දැම්මේ නැහැ. infill එක ගොඩාක් අඩු ප්‍රමාණයක් දැම්මා. මොකද මේකට infill එකක් අවශ්‍ය ලොකු තැනක් අවශ්‍ය නැහැ. ගොඩාක්ම බිත්ති තමයි තියෙන්නේ. walls තමයි හැමතැනම වගේ පේන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක slice කරගත්තා. slice කරගෙන අපි බලමු කොච්චර time එකක් යනවද මේක print කරන්න කියලා. propellers එක ගත්තොත් එහෙම පැය 8කට ආසන්න 7යි මාරකට 8කට ආසන්න time එකක් යනවා. ඉතින් කලින් ඔගොල් 3D printing experience එකක් තියෙනවා නම් දන්නවා මේක පැය 8ක් කිව්වට මේ parts වෙන වෙනම ඔගොල්ලෝ print කරන් ගියොත් එහෙම අඩුම ගානේ පැය 10ක විතර print එකක් يعني සම්පූර්ණ දවසක වැඩක්. මේ parts ඔක්කොම එකපාර print කරන්න යන්න එපා. crash වුණොත් එහෙම ඔක්කොම ටික damage වෙයි. කින් එක print කරන්න මේ ටික ඔයගන්ට කරගන්න පුළුවන්. ඔය 3D printer එකක් තියෙනවා නම් ඔයගන්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් 3D printing service එකකට දීලා मेट प्रिंट कर लेन गाने पुलवा इट पास मम मेक प्रोपेल दाल पॉइंट फोर दाल बेलोड पास विना हतलिस पाक इक प्रोपेल प्रिंट करें इतने प्रोपेल स्कैन थारी नैती थारी तव प्रोपेल मेट प्रिंट कर गाने पुलवा ओगल मे प्रिंट टीका लोक प्रिंट सह मेक संपूर्ण प्रिंट कर अमार उण मेके स्ट्रक्चर लीवलिंग हर योगी मेटीरियल लेकिन डिजाइन कर गन හැබැයි මේ ප්‍රොජෙක්ට් එකට අනිවාර්යෙන් බ්‍රෂ්ලස් මෝටර් එක සම්බන්ධ කරන ප්‍රොපෙලර් ලොක් එක තිබීම ප්‍රින්ට් කර ගැනීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රොපෙලර්ස් ප්‍රින්ට් කර ගැනීම අනිවාර්යයි. මොකද මේවා අපිට කඩෙන් ගන්නවත් මේ ඩිසයින් එක වෙන කොහෙන්වත් හොයාගන්නවත් විදිහක් නැති නිසා මේ ටිකට විතරක් estimated time එක පෑ දෙකමාරක් විතර, ඒ කියන්නේ පෑ තුනක විතර ප්‍රින්ට් එකක් මේ තුන මේ ටික ප්‍රින්ට් කරන්න යනවා. මේටික මම print කරගන්න පාවිච්චි කළේ Duino Dotel එකේ තියෙන Anet 84 කියන 3D printer එක. මේකේ bed size එක 220යි 220යි සහ උස 250ක් තියෙන නිසා මේ කලින් පෙන්නපු ඔක්කොම parts ටික එකපාර වුණත් bed එකේ තියලා print කරගන්න පුළුවන්. basic print එකක් වුණාට ගොඩක් features සහ functions තියෙන print එකක් මේ 84 කියන printer එක. ඔගල Duino Dotel එකකින් 3D print එකක් purchase කරන්න බලාපොරොත්තු වෙනවනම් buy කරද්දී coupon code එක විදියට DE888 33 කියන code එක දාන්න. එතකොට ඔයගන්ට special price එකකට special discount එකක් එක්ක 3D printers ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ ඕනේ components ටික. අපේ 3D print කරගත්තු components කීපයක් තියෙනවා. ඊට අමතරව මේකට පාවිච්චි කරන electronics ටික තමයි මේ ब्रशलेस मोटर एक इकट ड्राइव करना ईएससी एक टू चैनल रिले मॉड्यूल एक ऑडियो नैनो एक दहाड़ ऐसे पनह बैटरी तुनक
මේ තියෙන්නේ අපේ ෆයිනල් සර්කිට් ඩයග්‍රම් එක කලින් සර්කිට් ඩයග්‍රම් එකට වඩා. ඒ කියන්නේ රිලේ මොඩියුල් එක පාවිච්චි කරලා බ්‍රේකින් සිස්ටම් එක ටෙස්ට් කරපු ඩයග්‍රෑම් එකට වඩා මේකෙදී ඇඩිෂනලි ඇඩ්ුනේ බටන්ස් දෙකක් සහ බසර් එකක්. බටන් දෙක ඇඩ් කරගත්තා අපිට මේ ඩිවයිස් එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය බටන්ස් දෙක විදිහට. ආඩිනෝ එකට බටන් එකක් ඇඩ් කරනවා කියන එක ඔගොලෝ මේ වෙනකොට දන්නවා. ආඩිනෝ ගැන ඔගොලෝ කලින් වැඩ කරලා තියෙනවා නම් D5 වලට සහ D6 වලට ඩිජිටල් පින් 5 සහ 6 වලට මේ බටන්ස් දෙක ඇඩ් කරගත්තා. පළවෙනි බටන් එක, ඒ කියන්නේ මෝටර් එක වැඩ කරන්න පටන් ගන්න, ඒ කියන්නේ මෝටර් එක උපරිම ස්පීඩ් එක ගේන බටන් එක තමයි BT1 කියන්නේ D5 වලට සම්බන්ධ කරලා තියෙන. D6 එක සම්බන්ධ කරපුව BT2 වලින් තමයි අපි ෆයර් එක කරන්නේ. ඒ කියන්නේ බ්‍රේක් එක ඇප්ලයි කරන්නේ, එහෙම නැත්නම් අපි ප්‍රොපෙලර් එක ලොන්ච් කරන්නේ මේ BT2 කියන බටන් එකෙන් D6 වලට හයි කරලා තියෙන. ඉතින් ඒ බටන්ස් වලට අපි 5 වෝල්ට් පවර් සප්ලයි එක දුන්නා. ඊට පස්සේ 10K රෙසිස්ටර්ස් දෙකකින් ග්‍රවුන්ඩ් කළා. මෙන්න මේ විදිහට ස්විචස් දෙක සම්බන්ධ කරලා තියෙනවා. ස්විචස් ඔගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ 2 පින් තියෙන පුළුවන්, 4 පින් තියෙන පුළුවන්. 4 පින් එකක් පාවිච්චි කරනවා නම් ඒකේ පින් දෙකක් අනිවාර්යෙන් ඕල්වේස් කනෙක්ට් වෙලායි තියෙන්නේ. මල්ටිමීටර් එකක් පාවිච්චි කරලා ඕල්වේස් කනෙක්ට් වෙලා තියෙන පින් දෙක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන මේ ස්විච් එක හරියට සම්බන්ධ කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ බස එකක් මම මේකට ඇඩ් කළා. බස එක ඇඩ් කළේ ඩිවයිස් එකේ ස්ටේටස් එක අපිට එළියට දැනගන්න අවශ්‍ය නිසා. ඩිවයිස් එක ඔන්නලා ආම් වෙනකොට එක ටෝන් එකක් ඇහෙනවා. ඒ වගේම ඩිවයිස් එක මෝටර් එක උපරිම වේගයට ආවට පස්සේ එක ටෝන් එකක් ඇහෙනවා. ඒ වගේම මෝටර් එක රිලීස් වෙලා ඩිසාම් වුණාට පස්සේ තව ටෝන් එකක් ඇහෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඩිවයිස් එකේ ස්ටේටස් එක එළියට දැනගන්න මම බස එකක් D7 කියන බටන් එකට ඇඩ් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේක එක්ස්පෙරිමන්ට් කරනකොට මට ඇතිවෙච්ච ප්‍රධානම ගැටලුවක් තමයි මේ ඩිවයිස් එක ඔක්කොම ඇසෙම්බ්ලි එක කළාට පස්සේ, කියන්නේ වෙන වෙනම ටෙස්ට් කරද්දි මේ ප්‍රශ්න ආවේ නැහැ. හැබැයි සම්පූර්ණ ඇසෙම්බ්ලි එක කරලා මේ ඩිවයිස් එක අලස්සන්ට හදලා ඩිවයිස් එක පාර අප් කරලා අපි බ්‍රෂස් මෝටර් එක කැරකෙන්න පටන් ගත්තට පස්සේ බ්‍රෂස් මෝටර් එක පාට ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් ටික වෙලාවක් ගිහිල්ලා මම හොයාගත්තා. ඒකට ප්‍රධාන හේතුව තමයි බ්‍රෂස් මෝටර් එක වයිබ්‍රේට් වෙනකොට රිලේ මොඩියුල් එක වයිබ්‍රේට් වෙනවා. ඉතින් මේ රිලේ මොඩියුල් එක ඇතුලේ තියෙන මැකනිකල් ස්විච් එකක් නිසා මේ මැකනිකල් ස්විච් එක වයිබ්‍රේට් වෙනකොට මෙයාගේ කනෙක්ෂන්ස් ඩිස්කනෙක්ට් වෙලා අපේ බ්‍රෂ්ලස් මෝටර් එක ESC එකෙන් ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් මේක වළක්ව ගන්න ක්‍රම දෙකක් මම පාවිච්චි කළා, විදි දෙකක් ඇප්ලයි කළා. පළවෙනි එක තමයි වයරින් එක වෙනස් කළා. වයරින් එක වෙනස් කළා. කලින් ස්ටේට් එකේදී තිබ්බේ රිලේ මොඩියුල් එක ඕෆ් වෙලා තියෙනකොට තමයි මෝටර් එක වැඩ කරන්නේ. රිලේ මොඩියුල් එක ඔන් වෙන වෙලාවට තමයි බ්‍රේක් එක ඇප්ලයි වෙන්නේ. ඒ කියන්නේ ෂෝට් වෙන්නේ රිලේ මොඩියුල් එක ඔන් වුණාම. හැබැයි මම ඒකේ අනිත් පැත්ත ඇප්ලයි කළා. ඒ කියන්නේ ඒ ක්‍රමවේදයේ අනිත් පැත්ත ඇප්ලයි කළා. ඒ කියන්නේ රිලේ මොඩියුල් එක ඕෆ් වෙලා ඩිෆෝල්ට් ස්ටේට් එකේ තියෙනකොට මේ කොයිල් එක ෂෝට් වෙලායි තියෙන්නේ. කියන්නේ එකට එක ගෑවිලායි තියෙන්නේ. හැබැයි ඩිවයිස් එක ඔන් වුණ ගමන්, අපි සම්පූර්ණ ඩිවයිස් එක ඔන් වුණ ගමන් අපි රිලේ මොඩියුල් එක ඔන් කරගන්නවා. ඔන් කරලා කොයිල් එක මේ බ්‍රෂ්ලස් මෝටර් එකේ කොයිල් එක ESC එකත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විදිහ ඇප්ලයි කරලා පස්සේ පැහැදිලි වෙනසක් ඇති වුණා. මොකද රිලේස් ඔන් වෙලා කොයිල් එක ඇක්ටිව් වෙලා තියෙනකොට, මැතුළු මැග්නටික් ෆීල්ඩ් එක ඇක්ටිව් වෙලා තියෙනකොට තදින් රිලේ එක ඇතුලේ කනෙක්ටර්ස් අතර සම්බන්ධයක් ගොඩනගෙනවා. ඉතින් ඒක නිසා වයිබ්‍රේෂන් එකට ඒ වෙලාවේ ඔරොත්තු දීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඇක්ටිව් වෙලාවේදී, ඩිවයිස් එක ඇක්ටිව් වෙලාවේදී මේ සම්බන්ධය ඇති වෙන නිසා අපි මෝටර් එක වැඩ කරවලා, ඒ කියන්නේ අපි මේ මෝටර් එක උපරිම වේගයට ගෙනල්ලා බ්‍රේක් එක ඇප්ලයි කරාම, බ්‍රේක් එක ඇප්ලයි කරනවා කියන්නේ මේ රිලේ මොඩියුල් එක ඕෆ් කරනවා කියන එක. ඕෆ් කරද්දි කොහොමත් එක පැත්තට ගිහලා තියෙන කනෙක්ට් එක ඇවිල්ලා අනිත් පැත්තේ වදිනවා. එතකොට අපේ මේ ප්‍රොසස් මෝටර් එක එකේ කොයිල් එක ෂෝට් වෙලා ප්‍රොසස් මෝටර් එක නවතිනවා. ඊට පස්සේ මේ ටූල් එක ඇතුලේ මම වෙනස්කම් කීපයක්ම මේ ප්‍රශ්නය निराකරණය කරගන්න කරගත්තා. එකක් තමයි මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් අයිසොලේට් කළා
බැට්‍රි පැක් එක සහස කිට් එක තියෙන අතර තියෙන ඒරිය එක ස්පොන්ජ් එකකින් ඒ වගේම බැට්‍රි පැක් එකයි මේස කිට් එකයි ෂෝට් වෙන්නේ නැති වෙන්න මේ ටික ෆෝම් එකකින් අයිසොලේට් කළා. ඊට පස්සේ මෙන්න මේ විදිහට විශේෂයෙන්ම මගේ රිලේ මොඩියුල් එක ෆෝම් එකකින් කීප වරක් ඔතලා හදාගත්තා වයිබ්‍රේෂන් එක රොත්තු දෙන්න මෝට එකේ වයිබ්‍රේෂන් එක රිලේ මොඩියුල් එකට එන ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණා මේ ඇප්ලිකේෂන් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට රිලේ මොඩියුල් එක ඇතුළට දාලා වයරින් එක කරලා කප් එක අපිට පුළුවන් වහලා එන දාලා තද කරන්න. එතකොට අර කලින් කිව්ව වයිබ්‍රේෂන් එකේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නිරාකරණය වුණා. දැන් අපේ ඩිවයිස් එක අපි හිතපු විදිහට වැඩ කරනවා මෙන්න මේ විදිහට සෙටප් එක හදාගත්තට පස්සේ. හරි, දැන් අපි අතේ ලස්සන ඩිවයිස් එකක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේකේට ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ ඉන්ද ෆ්ලෝ චාර්ට් එක හදාගන්න කියලා. හරි, මම මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් මෙන්න මේ වගේ ෆ්ලෝ චාර්ට් එකක් ඇඳගත්තා අපේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ලේසි වෙන්න. අපේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන ෆන්ක්ෂන්ස් හතරක් තියෙනවා කියලා මම මෙන්න මේ විදිහට ෆන්ක්ෂන්ස් හතර හදාගත්තා. එක ෆන්ක්ෂන් එකක් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක තනක තියෙන්න ඕනේ ESC එක ආම් කරන කෝඩ් එක ලියපු තැන. ඊට පස්සේ තව තැනක ෆන්ක්ෂන් එකක් අපි ඩෙවලොප් කරලා තියෙන්නේ මෝටර් එක මැක්සිමම් ස්පීඩ් එකට එන ෆන්ක්ෂන් එක ලියපු තැන. ඊට පස්සේ තවත් ෆන්ක්ෂන් එකක් තියෙන්නේ, ඒක තමයි මෝටර් එක බ්‍රේක් කියර කරන ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් ඊට පස්සේ අපිට තවත් ෆන්ක්ෂන් එකක් තියෙන්නේ, ඒක තමයි මෝටර් එක ස්ලෝ ඩවුන් කරන ෆන්ක්ෂන් එක. අතර මේ ස්ලෝ ඩවුන් කියන ෆන්ක්ෂන් එක ඉන්ට්‍රොඩියුස් කරන්න වෙන්නේ බැරි වෙලාවත් අපි ප්‍රොපෙලර් එක මැක්සිමම් ස්පීඩ් එකට ගෙනල්ලා ප්‍රොපෙලර් එක කරකවලා, හැබැයි අපි බ්‍රේක් එක ඇප්ලයි කරන්න නැතුව, ඒ කියන්නේ අපි ෆයර් එක මැක්සිමම් ස්පීඩ් එකට ගෙනාවට අපි ෆයර් කරන්නේ නැහැ කියන තීරණය කරොත් එහෙම බටන්ස් අතරියට පස්සේ ස්ලෝලි මෝටර් එක කරගෙන නවත්තන්න තමයි මේ ස්ලෝ ඩවුන් කියන ෆන්ක්ෂන් එක අපි ඩෙවලොප් කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපිට මේ ෆන්ක්ෂන් හතරක් තියෙනවා. මේ ෆන්ක්ෂන් හතර අපේ ප්‍රෝග්‍රෑම් ඇතුලේ මැනේජ් වෙන්න ඕනේ, අවශ්‍ය වෙලාවලට අවශ්‍ය ෆන්ක්ෂන්ස් වලට කෝල් වෙන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයගොල්ලෝ ඩිසයින් එකේ දැක්කා ප්‍රධාන වශයෙන් බටන්ස් දෙකක් තියෙනවා. මේ බටන් දෙක එබුවාම මොකද වෙන්න ඕනේ? පළවෙනි එකට පස්සේ දෙවෙනි එක එබුවාම මොකද වෙන්නේ? පළවෙනි එක විතරක් ඔබලා නම් මොකද වෙන්නේ? බටන් දෙකම ඔබලා නම් මොකද වෙන්නේ? මෙන්න මේ කියන ලොජික් එක හදාගන්න, මේ ලොජික් එක සිම්ප්ලිෆයි කරගන්න තමයි ඇත්තටම අපි මේ ෆ්ලෝ චාර්ට් එක ඇඳගත්තේ. හරි, දැන් අපි මුලින්ම ස්ටාර්ට් එක ගිහින් ස්ටාර්ට් එකේ ඉඳන් රවුන්ඩ් කීපයක් මේ ෆ්ලෝ චාර්ට් එක දිගේ ගිහිල්ලා අපි මේ කරන්න යන්නේ මොකද්ද, අපි ඩිවයිස් එක ඇතුළේ තියෙන ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ කොහොමද කියලා අදහසක් ගමු. මම මුලින්ම යනවා ස්ටාර්ටින් පොයින්ට් එකට, ස්ටාර්ට් කියන තැනට. ස්ටාර්ට් එකට පස්සේ අපි ඉනිෂියලයිස් කරගන්නවා සීරියල් පෝට් එක, රිලේ, ඒ වගේම ESC එක, කියන්නේ අපේ හાર્ඩ්වෙයාර්ස් ටික, සීරියල් පෝට් එක, මේ දේවල් අපි ඉනිෂියලයිස් කරගන්නවා. පින් ටික අවුට්පුට් කරගන්නවා. මෙන්න මේ වගේ මූලික දේවල් ටික අපි කොහොමවත් සෙටප් එකේ කරන දේවල් ටික ඒ විදිහටම කරගන්නවා. ඊට පස්සේ ස්ටෙප් එකේදී මම මොඩ් කියලා බටන් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. මේ මොඩ් කියන බටන් එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ මොඩ් කියන බටන් එකට බිංදුව 1 සහ 2 කියන වැලියුස් අසයින් වෙයි කියලා යම් යම් මොහොතවලල. මේ වැලියු එක බිංදුව නම් මම එකෙන් බලාපොරොත්තු වෙනවා මොඩ් එක ඩිසාම් වෙලයි තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ESC එක ලෑස්ති නැහැ මෝට් එක රන් කරන්න. මේ මොඩ් කියන වැලියු එකේ වැලියු එක 1 නම් ඒකෙන් කියවෙන්නේ මොඩ් එක ආම් වෙලා ඉවරයි කියන එක. මොඩ් වෙලා කියන්නේ මේ ESC එක ආම් වෙලා ඉවරයි කියන්නේ අර බීප් සද්ද ටික ඇහිලා ESC එක ලෑස්ති මෝට් එක ඕනම වෙලාවක මැක්සිමම් ස්පීඩ් එකට ගේන්න, ඕනම ස්පීඩ් එකට ගේන්න ESC එක ලෑස්ති කියන එක තමයි 1 කියන මොඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තියෙනවා 2 කියන මොඩ් එක. මෙන්න මේ මොඩ් එකෙන් යම්කිසි වෙලාවක ඩිවයිස් එක මේ මොඩ් එකේ තියෙනවා කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක අපේ ESC එකෙන් සිග්නල්ස් දීලා මෝට් එක උපරිම ස්පීඩ් එකට ගෙනල්ලායි තියෙන්නේ. මේ වගේ වෙලාවකටද අපිට තීරණයක් ගන්න පුළුවන් උපරිම ස්පීඩ් එකට ගෙනල්ලා නම් තියෙන්නේ. බැරි වෙලා හරි අපි සෙකන්ඩ් බටන් එක ප්‍රෙස් කරොත් එහෙම මෝටර් එක බ්‍රේක් කරලා ප්‍රොපෙලර් එක රිලීස් කරන්න ඕනි කියන ස්ටේජ් එක තමයි මෙන්න මේකෙන් කියවෙන්නේ.
ඒවගේම බැරිවෙලා හරි අපි බටන්ස් අතරියොත් එහෙම දෙක කියන මොඩ් එකේදී මෝට් එක ස්ලෝලි ස්ලෝ ඩවුන් කරලා නවත්තලා දාන්න ඕනේ. මෙන්න මේ තීරණ ටික ගන්න ලේසි වෙන්න තමා මම මේ මොඩ් එක කියලා වේරියබල් එකක් හදාගෙන මේකේ මේ ඩිවයිස් එක ඉන්න ස්ටේටස් එක තියාගෙන ඉන්නේ. පටන් ගද්දිම මේ මොඩ් කියන වැලියු එක 0, ඒ කියන්නේ ඩිස්සම් වෙලයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉන්නේ පටන් ගද්දිම. ඔන්න අපි ලූප් එකට යනවා. ලූප් එකේදී අපි චෙක් කරලා බලනවා මොඩ් එක ඩිස්සම් නම්, ඒ කියන්නේ 0 නම් අපි yes කියන පැත්තට යනවා. මොඩ් එක ඩිස්සම් වෙලා නම් ඔන්න yes වලට යනවා. yes වලට ගිහිල්ලා උගන්ට පේනවා මෙතන පැහැදිලිව අපි කෝල් කරනවා. මෙතන උගන්ට පැහැදිලිව පේනවා අපි කෝල් කරනවා arm esc කියන ෆන්ක්ෂන් එකට. එතකොට arm esc කියන ෆන්ක්ෂන් එකේ esc එක arm වෙන්න අවශ්‍ය කෝඩ් එක ලියලා තියෙනවා. ඊට පස්සේ අපි අනිවාර්යෙන් අමතක කරන්න නැතුව ඊළඟ ස්ටෙප් එකේදී මොඩ් එක එක බවට පත් කරනවා. එක කියලා කියන්නේ arm වෙලා ඉවරයි කියන එක. ඒ කියන්නේ esc එක ලෑස්ති වැඩ කරන්න කියන එක. මෙන්න මෙතනදී පස්සේ මේ ලයින් එක ගිහිල්ලා මේ රිසල්ට්ස් ගොඩක් එක තැනකදී ජොයින් වෙනවා. ජොයින් වෙලා ආයි පාරක් ලූප් එකේ උඩට කනෙක්ට් වෙනවා. දැන් අපිට මතක තියාගන්න තියෙන දේ තමයි මේ වෙනකොට මොඩ් එක එක වෙලයි තියෙන්නේ. එහෙනම් if condition එක චෙක් කරනවා. if mod එක disarm ද කියලා. disarm කියන්නේ බිඳුවයි. නෑ මේ වෙලාවේ mod එක එකයි. එහෙනම් yes නෙමෙයි උත්තරය. no කියන boolean value එක තමයි එන්නේ. no නම් ඊට පස්සේ අපි චෙක් කරලා බලනවා if mod එක arm නම්. mod එක arm වෙලා නම්. ඒ කියන්නේ mod එක අපේ device එක motor එක drive කරන ලෑස්ති නම්. එහෙනම් yes yes වලට යනවා. ඊට පස්සේ මෙයා චෙක් කරලා බලනවා condition එකක්. ඒක තමයි අපේ hardware button එක BT1 high වෙලාද කියලා. BT1 කියන කෙනා press වෙලාද කියලා. යම් කිසි මොහොතක මෙයා high වෙලා නම් motor එක maximum speed එකට යනවා. maximum speed එකට යන function එක call කරනවා. ඒ function එක call කරාට පස්සේ අමතක කරන්න නැතුව අපි මේ device එකේ mode එක දෙකට දා ගන්නවා. ඒ කියන්නේ අපේ device එක ඊළඟ පාර loop එකට එනකොට අපි දන්නවා mode එක දෙකේ තියෙන්නේ කියලා. දෙකේ තියෙනවා කියලා කියන්නේ ඩිවයිස් එකේ ස්පීඩ් එක මැක්සිමම් ලෙවල් එක තමයි තියෙන්නේ. ආයි පාරක් මේ ස්ටේට්මන්ට් එක මෙතනින් ගිහිල්ලා මෙතනට ජොයින් වෙනවා. ආයි පාරක් ගිහිල්ලා ලූප් එකේ උඩට එනවා. උඩට ආවට පස්සේ අපි දන්නවා මොඩ් එක ඩිස්ආම් කියන එකක් නෙමෙයි, මොඩ් එක ආම් කියන එකක් නෙමෙයි. මෙන්න මේ if else chain එක දිගේ පල්ලෙහාට no 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 වෙවි යවිලා if mod එක සමානයි maximum speed එකට. මොඩ් එක මේ වෙලාවේ වැලියු එක 2, ඒ කියන්නේ මැක්සිමම් ස්පීඩ් එකට සමානයි. එහෙමනම් ඔන්න yes condition එක through ගිහිල්ලා තවත් condition එකක් check කරලා බලනවා. මෙන්න මෙතනදී අපි check කරලා බලන button 1 නෙමෙයි button 2. button 2 කියන එක නවත්. ඒ කියන්නේ 1 වත් press වෙලා උපරිම ස්පීඩ් එකට ඇවිල්ලා 2 වත් press වෙලා නම් 2 වත් press වෙලා නම් අපි යනවා motor brake එකට. motor brake එක කියලා කියන්නේ motor එක high speed එකට ඇවිල්ලායි මේ වෙලාවේ තියෙන්නේ. high speed එකට ඇවිල්ලා මෝටර් එක බ්‍රේක් වෙනවා කියන්නේ අපේ ප්‍රොපෙලර් එක ගැලවිලා හයියෙන් ඉස්සරහට විසිකනවා කියන එක. ඔන්න මෝටර් එක බ්‍රේක් වුණා. බ්‍රේක් වුණාට පස්සේ ගොඩක් වෙලාවට මේකේ ভাইබ්‍රේෂන් එක නිසා, ඒ වගේම EAC එකෙන් අපේ බ්‍රෂස් මෝටර් එකේ තියෙන පින්ස් ඩිස්කනෙක්ට් වෙන නිසා ගොඩක් පොසිබිලිටි එකක් මට දකින්න හම්බුණා. EAC එක ඩිස්ආම් වෙනවා. ඒ නිසා මම මේ කෝඩ් එකේ ලිව්වා මෝටර් එක බ්‍රේක් කරාට පස්සේ ESC එක ඩිස්ආම් වෙනවා කියලා. ඒ කියන්නේ මොඩ් එක ආයි පාරක් 0 වලට දැම්මා. 0 වලට දැම්මට පස්සේ ආයි පාරක් මේ ලූප් එක මෙහෙම ගිහිල්ලා ආයි ලූප් එකේ හෙඩ් එකට සෙට් වෙනවා. දැන් අපි එක රවුමක් ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් ප්‍රධාන රවුම ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ESC එක ආම් වෙලා මෝටර් එක උපරිම ස්පීඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ මෝටර් එක බ්‍රේක් වෙන තැනට, කියන්නේ ප්‍රොපෙලර් එක රිලීස් කරන තැනට වෙනකන් අපි කෝඩ් එකේ ගියා. හැබැයි තව එක පොසිබිලිටි එකක් තියෙනවා. අපි තව එක තැනකට ගියේ නැහැ. එක ස්ටේට්මන්ට් ලිස්ට් එකකට ගියේ නැහැ. අපි එන්නේ ඒ බ්‍රාන්ච් එකටත් අපි දැන් ගිහිල්ලා බලමු. මෙන්න මෙහෙම අවස්ථාවකුත් තියෙනවා අපේ ඩිවයිස් එකේ. ඒක තමයි අපි හිතමු, ඇසියුම් කරමු මොඩ් 1 එක කම්ප්ලීට් වුණා. ඒ කියන්නේ මෝටර් එක ආම් වෙලා ඉවරයි. ඊට පස්සේ මොඩ් 2 එක, ඒ කියන්නේ මැක්සිමම් ස්පීඩ් එකට ඩිවයිස් එක ගිහිල්ලා ඉවරයි. හැබැයි මැක්සිමම් ස්පීඩ් එකට ගිහිල්ලා හැබැයි
මැක්සිමම් ස්පීඩයට ගිහිල්ල තිබ්බත් මේ වෙලාවෙදි බටන් 2 රිලීස් වෙලා නැති වෙලාවක් බටන් 2 ප්‍රෙස් වෙලා නැති වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාවේ ඩිවයිස් එක උපරිම ස්පීඩ් එකේ තියෙන්නේ බටන් 1 ප්‍රෙස් කරගෙන තමයි ඉන්නේ. මැක්සිමම් ස්පීඩ් එකේ තමයි ඉන්නේ. හැබැයි යම් කිසි වෙලාවක මැක්සිමම් ස්පීඩ් එකේ ඉන්නකොට මෙයා බටන් 2 ප්‍රෙස් වෙලා නැහැ. හැබැයි පළවෙනි බටන් එක එයා අතහැරලා දානවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බටන් දෙකම අතහැරලා දානවා. එතකොට අපි කරන්න ඕනේ උපරිමේ ස්පීඩ් එකේ තියෙන මෝටර් එක බ්‍රේක් කරන එක නෙමෙයි ස්ලෝ ඩවුන් කරලා නවත්තන එක. එතකොට මෙන්න මෙතනදි වෙන්නේ ඒක බටන් 2 ප්‍රෙස් කරලා නැත්තම් නෝ කියන කන්ඩිෂන් එක එනවා. ඒ වගේම මෙතනදි චෙක් කරලා බලනවා BT1 කියන එක නවත් ලෝද කියලා. ඒ කියන්නේ BT2 ත් ලෝ BT1 ත් ලෝ. මෙන්න මේ කන්ඩිෂන් දෙකම ත්‍රූ වුණා. ඒ වගේම මොඩ් එක උපරිම ස්පීඩ් එකේ ඉන්නේ. ඒ වගේම බටන් දෙකම අතරලන් තියෙන්නේ මෝට එක ස්ලෝ ඩවුන් කියන ෆංක්ෂන් එක කෝල් කරනවා. එතකොට මම ඊට පස්සේ මොඩ් එක 1 වලට දානවා. ඒ කියන්නේ මෝට එක ස්ලෝ ඩවුන් කළා කියලා ESC එක ඩිස්සම් වෙන්නේ නැහැ. ESC එක ආම් කියන ස්ටේට් එකේමයි තියෙන්නේ. ඒක නිසා ඒක එක කරනවා. ඊට පස්සේ ආයි පාරක් මේ ලූප් එක ගිහිල්ලා ජොයින් කරනවා ලූප් එකේ හෙඩ් එකට. නැවත 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 පාරක් මේ කන්ඩිෂන්ස් ටික රන් වුණාට පස්සේ අපේ ඩිවයිස් එක පර්ෆෙක්ට්ලි අපිට ඕන විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේකේ ස්පෙෂල්ම දෙයක් තමයි මේ ෆ්ලෝ චාට් එකේ මේකේ කිසිම වෙලාවක මේ එන් කියන නොඩ් එකට යන්නේ නැහැ. මොකද මේක ලූප් එකක් රන් වෙන්නේ. මේ ලූප් එක නතර වෙන්න තියෙන එකම හේතුව තමයි බැටරි නැති වෙලා බැටරිය ගැලවිලා අපේ ඩිවයිස් එක ඕෆ් වෙලා මයික් කන්ට්‍රෝල් එක ඕෆ් වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි වෙලා මයික් කන්ට්‍රෝල් එක ක්‍රෑෂ් වෙලා කැඩිලා යන්න ඕනේ. එහෙම නොවන තාක්කල් අපේ ලූප් එක කරන්න යනවා මේ එන්ඩ් කියන තැනට එන්නේ නැහැ. හරි, අපි දැන් බලමු මේ ෆ්ලෝ චාට් එක දිහා බලාගෙන. හරි, අපි දැන් අපි බලමු මේ ෆ්ලෝ චාට් එක දිහා බලාගෙන මේක ආඩිනෝ කෝඩ් එකක් බවට පත් කරගන්නේ කොහොමද? ආඩිනෝ කෝඩ් එක මේක බලාගෙන ලියන්නේ කොහොමද කියලා. මුලින්ම කෝඩ් එක ඉනිසියලයිස් කරගන්නවා. මම පරණ කෝඩ් එකෙන්ම ඉනිසියලයිසිං ස්ටෙප් ටික එහෙමම කොපි කරලා දානවා. උඩ තියෙන පින්ට් එක එහෙමමයි. මේකට ඇඩිෂනලි ඇඩ් වුණ පින් දෙකක් තියෙනවා. ඒක තමයි අපේ බටන්ස් දෙකේ පින් දෙක. මම ඒක ඩිෆයින් කරගන්නවා. ඩිෆයින් පින් BT1 කියන එක. BT1 කියන එක මම සෙට් කළේ 3 4 5 වෙනි පින් එකට. ඒක කමෙන්ට් කරගන්නවා. ඒක තමයි අපේ max speed එකට ගේන බටන් එක. ඊට පස්සේ ආයි පාරක් ඩිෆයින් කරගන්නවා පින් BT2 කියන කෙනාව. එයාගේ පින් එක 6. මම එයාව කමෙන්ට් කරගන්නවා fire. එහෙම නැත්නම් break, motor එක break කරන පින් එක විදිහට. ඊට පස්සේ මගේ පරණ කෝඩ් එකේ තියෙන lines ටික එහෙමම ගේනවා. setup එකේ තියෙන initializing steps ටික motor එක attach කරගන්න තැන දක්වා තියෙන කෝඩ් එක ගනලා මම මෙන්න මේ විදිහට paste කරනවා. ඒකෙදි කරන්නේ serial port එක begin කරා, starting කියන එක text එක type කළා, relay එකේ pin mode එක output කළා, ඊට පස්සේ relay එක off කළා දැම්මා, ඊට පස්සේ ES එක attach කළා. ඒත් එක්කම අපේ ඕනනම් input විදිහට define කරගන්න පුළුවන් අපේ pin ටික. ඒත් අවශ්‍ය නැහැ කොහොමත් අපේ Arduino වල input විදිහට තමයි button pin ටික තියෙන්නේ. ඒ නිසා මම මේ pin ටික වලට මුකුත් කරන්නේ නැහැ. හරි, එතකොට අපේ setup එකේ අපි කරන්න ඕනේ දේවල් ටික complete. ඊළඟට කරන්න තියෙන්නේ අපේ ෆ්ලෝ චාට් එකේ විදිහට මේන් ෆන්ක්ෂන්ස් හතර ඩෙවලොප් කරගන්න එක. ෆන්ක්ෂන්ස් හතර මම ඉක්මනට මෙහෙම ලියාගෙන යනවා. එකක් තමයි void arm esc කියන ෆන්ක්ෂන් එක එකක්, arm esc කියන එක. ඊට පස්සේ දෙවෙනි ෆන්ක්ෂන් එක තමයි void motor to max speed කියන එක. මම ඒක max speed කියලා මේ විදිහට ෆන්ක්ෂන් එකක් හදාගන්නම්. ඊට පස්සේ ඊළඟ ෆන්ක්ෂන් එක තමයි අපි ඩෙවලොප් කරන්න තියෙන void එක.
ඊට පස්සේ ෆන්ක්ෂන් එක තමා වොයිඩ් මෝටර් ස්ලෝ ඩවුන් කියන ෆන්ක්ෂන් එක. මෝටර් ස්ලෝ ඩවුන් දාන්න නැතුව අපි ස්ලෝ ඩවුන් කියලා තමයි මෝටර් ස්ලෝ ඩවුන් කියන ෆන්ක්ෂන් එක. හරි, දැන් ඊළඟට මෙන්න මේ ෆන්ක්ෂන්ස් හතර ඩෙවලොප් කරගමු. පළවෙනි එක තමයි මෝටර් එක ආම් කරන ෆන්ක්ෂන් එක. ඒක මම ලියපු කලින් ලියපු කෝඩ් එකෙන් මම ඒ ටික කොපි කරලා ගන්නවා. මෙන්න මෙන්න මේ මේ ටික උනාට පස්සේ මෝටර් එක ආම් වෙනවා. ඊට පස්සේ මැක් ස්පීඩ් එකට ගෙනියන කෝඩ් එක අපි ගාව තියෙනවා. ඒක තමයි මෙන්න මේක. මෙන්න මේ කෝඩ් එක රන් වුනහම අපේ මෝටර් එක මැක්සිමම් ස්පීඩ් එකකට යනවා. ඊට පස්සේ මෝටර් එක බ්‍රේක් කරන කෝඩ් එක, ඒකත් අපේ කලින් කෝඩින් වල තියෙනවා එකක්. ඒක මම කොපි කරලා මෙතනට ගෙනල්ලා දානවා. මේ තියෙන මෝටර් එක බ්‍රේක් කරන ස්ටෙප්ස් ටික. ඒකෙදි ඇත්තටම කරන්නේ ESC එක ස්ටොප් කරලා දානවා, ESC එක ස්පීඩ් එක අඩු කරලා දානවා, මෝටර් එක ස්ලෝ ඩවුන්, මෝටර් එකට පවර් එක දෙන එක නවත්වනවා. ඊට පස්සේ මෝටර් බ්‍රේකින් මෙකනිසම් එක වැඩ කරනවා, රිලේ ඔන් වෙලා මෝටර් බ්‍රේකින් මෙකනිසම් එක ඇප්ලයි වෙනවා. ඊට පස්සේ අපිට තව ලියන්න තියෙන එක ෆන්ක්ෂන් එක තමයි මෝටර් ස්ලෝ ඩවුන් කියන ෆන්ක්ෂන් එක. ඒකදී ඇත්තරම මෝටර් එක අපි ස්ටොප් කරලා, මෝටර් එක ස්ටොප් කරලා ටිකක් වැඩිපුර ඩිලේ එකක් තියෙන එක තමයි කරන්නේ. එතකොට තප්පර දෙකක් විතර ඩිලේ එකක් තිබ්බහම මේ මෝටර් එක ස්ලෝ ඩවුන් වෙලා නවති. අපේ ෆන්ක්ෂන්ස් හතරේ තියෙන ඩෙවලොප්මන්ට් එක ඉවරයි. හැබැයි තව අපි පොඩි ඇඩිෂනලි දෙයක් ඇඩ් කරගන්න ඕනේ. ඒක තමයි අපි ෆ්ලෝ චාර්ට් එකේ කතා කරපු විදිහට ෆ්ලෝ චාර්ට් එකේ තිබ්බා මොඩ්ස් තුනක්. ඒ මොඩ්ස් තුන ස්ටෝ කරගන්න වේරියබල් එකක් අපි උඩ හදා ගන්න ඕනේ. මම හදා ගන්නවා මෙතන int mod කියලා වේරියබල් එකක්, mod කියලා වේරියබල් එකක්. ඒ වගේම මේ මොඩ්ස් ටික අපි උඩින් define කරගමු. එතකොට අපිට ලේසි ඒ වෙලාවට ඒ මොඩ්ස් assign කරන්න. මම define කරනවා mod disarm කියන disarm කියන වේරියබල් එක. ඒක බිඳුව කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක define mod arm mod arm කියන කෙනාගේ value එක. ඊට පස්සේ define max speed එක max speed එක, එයාගේ value එක දෙක. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා අපේ code එකේ තියෙන mods ටික. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ mods ටික store කරගන්න variable එක. අපි setup එකේදී අපිට පුළුවන් mod එක කොහොමත් mod disarm කියන value එකට දාන්න. ඒක දැම්මත් නැත්නම් එකයි ඇත්තරම. ඉතින් මේ value එකත් බිඳුවයි. int කියන variable එක පටන් ගද්දිත් initialize වෙද්දිත් value එක බිඳුවයි. අපි ඒක මොනවට පැහැදිලි වෙන්න අපි මේක මෙතනින් දාගමු. ඊට පස්සේ මම මේ හැම function එකටම ගිහිල්ලා අපි අර කලින් කතා වෙච්ච variables ටික වෙනස් කර ගන්නවා. ඒකේ තමයි arm එක EC එක arm වුණාට පස්සේ එයාව චේන්ජ් කරන්න ඕනේ mod arm විදිහට. ඊට පස්සේ maximum speed එකට ගියාට පස්සේ motor එක අපි ආව වෙනස් කරන්න ඕනේ mod max speed විදිහට. ඊට පස්සේ motor එක break වුණාට පස්සේ අපි එයා වෙනස් කරන්න ඕනේ ඇත්තරම disarm විදිහට. ඊට පස්සේ motor එක slow down වුණාට පස්සේ මොඩ් එක සෙට් කරනවා නැවත මොඩ් ආම් විදිහටම. හරි, එතකොට මේ ෆන්ක්ෂන්ස් හතරේ වැඩ ටික ඉවරයි. දැන් අපි ලූප් එකේ අපි ෆ්ලෝ චාර්ට් එකේ හදපු කන්ඩිෂන්ස් ටික ලියා ගන්න තමයි යන්නේ. පොඩි ෆේල්ස් ටිකක් තියෙන්නේ.
ඒටික ටක් ටක් ගාලා අපි ලියාගෙන මම ලූප් එකේ ලියනවා පළවෙනිට අපිට චෙක් කරන්න තියෙන්නේ මොඩ් එක ඩිස්සාම් වෙලාද කියලා මම චෙක් කරනවා මොඩ් එක සමානද ඩිස්සාම් කියන වැලියු එකට කියලා ඩිස්සාම් වෙලා නම් අපි කරන්නේ ආම් කරන ෆන්ක්ෂන් එක කෝල් කරන එක එහෙමනම් මම මෙතන ආම් කියන ෆන්ක්ෂන් එක මේ විදිහට කෝල් කළා හරි එහෙම නැත්තම් ඒක නෝනා ඒ කියන්නේ එල්ස් එකට ගියාට පස්සේ එල්ස් එකේ අපි චෙක් කරලා බලනවා එල්ස් ඉෆ් මොඩ් එක සමානයි මොඩ් එක ආම් වෙලාද කියලා මොඩ් එක ආම් වෙලාද කියලා ආම් වෙලා නම් යස් නම් ඒක ඇතුලේ අපිට කරන්න දේවල් කීපයක් තියෙනවා එකක් තමයි අපේ පළවෙනි බටන් එක හයි වෙලාද කියලා චෙක් කරලා බලන එක මම ඩිජිටල් රීඩ් එකක් ගන්නවා ඩිජිටල් රීඩ් එකක් ගන්නවා අපේ පින් BT 1 ගෙන් පින් BT 1 කියන කෙනා ප්‍රෙස් වෙලා නම් එයා හයි නම් අපි මෝට් එක මැක්සිමම් ස්පීඩ් එකට යන්නේ කියලා මෙතනින් කෝල් කරනවා හරි ඊට පස්සේ ඒලු එතන කන්ඩිෂන් එක ඉවරයි දැන් ආයි පාරක් අපි else if එකට එනවා මෙන්න මෙතනට else if mod එක සමානයි නම් mod max max speed වලට yes නම් ඒක ඇතුලේ අපිට කරන්න වැඩ කීපයක් තියෙනවා ඒක ඇතුලේ ආයි පාරක් if condition එකක් ලියා ගන්නවා ඒකෙදි බලනවා BT2 එක කියන්නේ මේ digital read එක කරා බලමු අපි digital read එක කරා බලනවා pin BT two කියන කෙනා high ද කියලා BT two කියන කෙනා high නම් අපි break එක apply කරනවා ඒ කියන්නේ අපි firing එක සිද්ධ වෙනවා motor break එක apply කරනවා මෙන් මෙතනට motor break එක apply කරනවා ඊට පස්සේ එහෙම නැත්නම් ඒකේ else condition එක මම මේකම copy කර ගන්නවා ලේසියට else I paste කළා pin bt1 ව චෙක් කරනවා pin bt1 low නම් සමානයි low නම් ඒ නිසා මම මේක inverse කර ගන්නවා මෙයා low නම් slow down කියන function එක call කරනවා slow down slow down කියන function එක call කරනවා හරි අපේ ෆ්ලෝ එක කම්ප්ලීට් අපි ස්ටාර්ට් කළා කෝඩ් එක ඉනිෂලයිස් කළා මොඩ් එක සෙට් කළා ඊට පස්සේ අපි කන්ඩිෂන්ස් ටික ලිව්වා අපේ ෆන්ක්ෂන්ස් අතට ලිව්වා හරි අපේ ෆ්ලෝ චාට් එකට සාපේක්ෂව අපි මේ ෆ්ලෝ චාට් එකේ කියලා තියෙන කෝඩ් එක අපි මේ විදිහට ලියාගෙන ඉවරයි දැන් අපි මේක අප්ලෝඩ් කරලා මේන් පවර් එක දෙන්න නැතුව මම බටන්ස් ටික විතරක් ප්‍රෙස් කරලා බලනවා මේ අපි සිරිමොන්ට්‍රේ අපි ප්‍රෙස් කරලා තියෙන ෆන්ක්ෂන්ස් අපිට ඕන විදිහට වැඩ කරනවාද කියලා. හරි මම මේ කෝඩ් එක අප්ලෝඩ් කරලා බලනවා වැඩ කරනවා කියලා. හරි මෙන්න මේ විදිහට මේ ප්‍රොජෙක්ට් එකේ කෝඩ් එක ලියලා අවසන් කළා. ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලත් කෝඩ්ස් ඒ වගේම ඉලෙක්ට්‍රොනිකස් මේ දේවල් තනියම මේ වගේ ඩෙවලොප් කරගන්න කැමති නම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ කෝසස් වලට ජොයින් වෙලා ඕගලන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. බටන් එකේ ඩිවයිස් එක ස්ටාර්ට් කරලා
ටෝන්ට් එක වරුණා කියන්නේ මෙයා ආම් වෙලා ලෑස්ති වුණා වැඩේ කරන්න. ඊට පස්සේ ඕන්න අපිට ටෙස්ට් කරන්න පුළුවන් මෙයා වැඩ කරනවද කියලා. මෙතන පැහැදිලිව බටන් දෙක තියෙනවා. මම මේක පොඩ්ඩක් ප්‍රෙස් කරලා පළවෙනි බටන් එක ඔන් කරනවා. දැන් යා උඩරම එකට ආවා. ඊට පස්සේ මම සෙකන්ඩ් බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට යා ෆ්‍රීස් වෙනවා. මේක පාවිච්චි කරද්දී කරන්න ඕනේ ප්‍රොපෙලර් එක අරගෙන චුට්ටක් ඇන්ගල් කරලා උඩ පැත්තකට තියාගෙන ප්‍රොපෙලර් එක දාන්න. කෙලින් හරි පාතර හරි තියාගෙන හිටියොත් එහෙම අපි ස්ටාර්ට් කරපු ගමන් ප්‍රොපෙලර් එක ගැලවිලා බිමට වැටෙනවා. ඒක නිසා ස්ටාර්ට් එකේදී කොහොමත් චුට්ටක් උඩ පැත්තකට හරවගෙන ප්‍රොපෙලර් එක දාලා ෆස්ට් ස්ටාර්ට් එක ගන්න. උතරින් මේකට ගත්තා. ඕනේ දිශාවට හරවලා අපිට රිලීස් බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. මේ වෙනකොට ප්‍රොජෙක්ට් එක සැලකිතු දුරකට සක්සස් වෙලා තියෙනවා. හැබැයි මීට වඩා මේ ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් එකක් අපි බලාපොරොත්තු වෙනවා සහ අපි තවදුරටත් මේක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක ස්ටේජස් තුනකට ඩෙවලොප් වුණා. මුලින්ම බේසික් ස්ටේජ් එකේ ඉඳන් අන්තිම වෙනකොට මේ තර්ඩ් ස්ටේජ් එක වෙනකන් මේ වෙනකොට මේ ප්‍රොජෙක්ට් එක අවිල්ලයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට අපි ඩිවයිස් එක ඩිවලප් කරන එක නවත්තලා අපි මේකට දාන ප්‍රොපෙලර් එක තවදුරටත් ඉම්ප්‍රූව් කරන්න උත්සාහ කරනවා. ඒකෙන් අපි කලින් යවුවට වඩා වැඩිපුර දුරක් අපිට යවන්න පුළුවන් වේවි කියලා අපි බලමු. මේ තියෙන්නේ අපි මුලින්ම ඩිසයින් කරපු ප්‍රොපෙලර් එක. මේකේ මැද ලොක් එක තියෙනවා අපේ ඩිවයිස් එකට සම්බන්ධ වෙන්න සහ මේකේ සරල පෙති තුනක් ඩෙවලොප් කරලා තියෙනවා. මේකෙදි මේක ප්‍රැක්ටිකලි යවලා බලනකොට උන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රොපෙලර් එක වැඩිපුර දුරක් යන්නේ නැහැ. මොකද මේක ගොඩක් බර අඩුයි. ඒක නිසා මේකේ තියෙන පොටෙන්ෂල් එක ගොඩක් අඩුයි. ගොඩක් ඉක්මනට මේ පෙත්තේ බලය ගබඩා වෙලා තියෙන ගබඩේ බලය පොඩ්ඩක් නිසා ඉක්මනට මේ බලය අවසන් වෙලා යනවා. ඊට අමතරව මේ ප්‍රොපෙලර් එකේ දකින්න හම්බුන ඊළඟ දුර්වලතාවය තමයි මේ ප්‍රොපෙල් එකේ ඉස්සරහ කොටසේ, ඒ කියන්නේ බලය යොදන්නේ මේ පෙති වලින් උනාට මේ ඉස්සරහ කොටස්වල පිටිපස්ස කොටස්වලට සාපේක්ෂව බර අඩුයි. ඒ කියන්නේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ගොඩක් ඉස්සරහින් තමයි තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රොපෙල් එක යවනකොට ඉක්මනින්ම මෙයා පොළව දිශාවට පාත් වෙලා පොළවට වැටෙන්න ඉක්මනින් පොළවට වැටෙන්න යනවා. ඉතින් මෙන්න මේ අඩුපාඩු ටික අපි ඊළඟ ප්‍රොපෙලර් ඩිසයින් එකේදී වෙනස් කළා. ඊළඟ ඩිසයින් එකේදී මේකේ බර පොඩ්ඩක් වැඩි කරලා බැලුවා. බර වැඩි කරාම ඇත්තටම අපිට කලින්ට වඩා දුරක් යන්න පුළුවන් වෙනවාද කියලා. ඒකට මෙන්න මේ වගේ රින් එකක් ඇඩ් කළා මේ ප්‍රොපෙල් එකේ බර වැඩි කරගන්න. ඒ වගේම මෙයාගේ දිශාව කරෙක්ට් කරන්න. හැබැයි තාම අර මම කලින් කිව්ව error එක ෆික්ස් කරලා නැහැ. ඒ කියන්නේ ඉස්සරහට තියෙන බර කලින් විදිහමයි. හැබැයි කලින්ට වඩා වැඩි එනර්ජි එකක් තියෙනවද කියලා අපි මේ සැරේදී try කළා. ඇත්තට මේ රින් එක ඇඩ් කිරීමෙන් පැහැදිලි තාමත් පැහැදිලි වෙනසක් අපිට දකින්න හම්බුණා මේ රින් එක ඇඩ් කරාට පස්සේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ප්‍රොපෙලර් එක ඩිසයින් කළා. මේක ඇත්තටම කලින් කිව්ව RS දෙකම හැදුවා. මෙයාගේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක හරි මැදට වෙන්නට තියෙනවා. එතකොට මෙයාගේ ඉක්මනටම මෙයා පාත් වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන එනර්ජි එක පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඒ වගේම මෙයාගේ රින් එකේ තික්නස් එක වෙනස් කර කර උත්සාහයෙන් කීපයක් දරුවා. මේ රින් එකේ වෝල් එකේ තික්නස් එක වැඩි කර කර උත්සාහයෙන් කීපයක් දරුවා. කොයි වේට් එක තියෙන කොයි ඝනකම තියෙනකොටද කොච්චර බරක් තියෙනකොටද මේ ප්‍රොපෙලර් එකට වැඩිපුරම එනර්ජි එකක් ගබඩා කරගෙන වැඩිපුරම දුරක් යන්න පුළුවන් උනේ කියලා. දැන් බලමු අපි එහෙම උත්සාහ කරපු ඇටෙම්ප්ට්ස් කීපයක රිසල්ට්ස්. ප්‍රොපෙලර් එකේ තවදුරටත් ඉම්ප්‍රූවමන්ට්ස් කරන්න පුළුවන්ද කියලා බලන්න අපි සිමුලේෂන්ස් කීපයක් රන් කර කර බැලුවා වැඩිපුර ත්‍රස්ට් එකක් ජෙනරේට් කරන්න පුළුවන් මොන වගේ විදිහටද කියලා. මේකෙදි අපි මේ පෙති තුනේ ඩිසයින් එකට අමතරව
මීට වඩා ටිකක් වෙනස් ඩිසයින් එකක් කළා. වෙනස් ඩිසයින් එකක් කළා. ඒක මෙන්න මේ වගේ පෙති 8ක් තියෙන ඩිසයින් එකක්. පෙති ප්‍රමාණය වැඩි කරලා බලාපොරොත්තු වුණේ එක වටයකදී ඇතිවන ත්‍රස්ට් එක ප්‍රමාණය වැඩි කරලා බලන්න. ඇත්තරම ත්‍රස්ට් එක තවදුරටත් වැඩි කිරීමෙන් අපි වැඩිපුර දුරක් යනවා කියලා දැක්කේ නැහැ. හැබැයි වැඩිපුර වේගයක් ගත්තා. වැඩිපුර කියන්නේ ලොකු වේගකින් ගිහිල්ලා ඉක්මනටම මේ ප්‍රොපෙලර් එක බිමට වැටුණා. ඉතින් එකෙන් අපි තේරුම් ගත්තා වැඩිපුර ත්‍රස්ට් එක වැඩි කරද්දි වෙන්නේ මෙයාගේ පව එක වැඩි වෙලා ඉක්මනට යන එක. හැබැයි ප්‍රොපෙලර් එක කලින් විදියට තිබ්බහම එයා අඩු ත්‍රස්ට් එකක් තිබ්බට අඩුවෙන් එනර්ජි එක එක වෙලාවකට රිලීස් කරාට එයා හැබැයි වැඩි දුරක් පවයි පාවිවි උඩට ගියා. ඒක නිසා අපි මේ පෙති 8 ඩිසයින් එක සහ වෙනස් ඩිසයින් පාවිච්චි කරගෙන නවත්තලා අපි කලින් පාවිච්චි කරපු 2 මිලිමීටර් සහ 3 මිලිමීටර් කියන රින් එකක් තියෙන පෙති තුනක් තියෙන ප්‍රොපෙලර් එක හොඳම ප්‍රොපෙලර් කියලා තීරණය කළා. ළඟ තැනකට මේකෙන් තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට ප්‍රොපෙලර් එක කැඩෙන තරමට හයියෙන් වදිනවා. ඒ වගේම ඇඟකට තිබ්බොත් එහෙම ඇඟ කිස් කරන්න එහෙම නැත්නම් ඇඟේ හිරීමක් වෙන තරමට සැරට මේ ප්‍රොපෙලර් එක ඇඟේ වදිනවා. ඉතින් පරික්ෂමින් මේක පාවිච්චි කරන්න. ඒ වගේම පොඩි අයට මේ ඩිවයිස් එක දෙනවා නම් මෙන්න මේ වගේ ගේම් එකක් ප්ලෑන් කරලා දෙන්න. ඒ කියන්නේ ඉස්සරහින් බොක්සස් ටිකක් තියලා ප්‍රොපෙලර් එක නැති වෙන්න නැති තැනක තියලා ඒකට විදලා ඒ පෙරලන දේවල් ටික පෙරලන්න පොඩි ගේම් එකක් හදලා දෙන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකක් විදියට ඉස්සරහට එන වීඩියෝ එකකදී දකින්න කැමති ප්‍රොජෙක්ට්ස් ඕගලන්ට තියෙන අලුත් අදහස් තියෙනවා නම් මෙන්න මේ ඊමේල් එකට මේල් එකක් දාන්න. අපි ඒ වේ අයිඩියාස් අරගෙන ඉස්සරහට එන වීඩියෝස් වල ප්‍රොජෙක්ට්ස් වලට එකතු කරගන්න. ඒ වගේ මතක් කරනවා මේ වගේ ප්‍රොජෙක්ට්ස් තනියම කරන්න ඉගෙන ගන්න කැමති නම් ඕගලන්ට පුළුවන් www.lk එකට ගිහිල්ලා ඒකේ තියෙන කෝසස් ගැන බලන්න. එතන මේ වෙනකොට කෝසස් 6ක් අපි ප්ලෑන් කරලා තියෙනවා. පොඩි අයගේ ඉඳන් ලොකු අයට වෙනකම්ම ඒ වගේම පාසල් ගුරුවරුන්ටත් විශේෂයෙන්ම අපි කෝස් එකක් එතන ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අලුත් ප්‍රොජෙක්ට් එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.